අපිට අසූචි ප්‍රහාරයෙන් ඉල්ල කරන්න ඉන්නවා කියලා කිව්වා. එක්කෝ අර කෑ ගහලා රනිල් කියපු එක. අපිට ඡන්ද අඩු වෙන්න එක හේතුවක් වුණා ඒක. ඔන්න අදත් පව පුරව ගත්තා. වෛරල් වෙන්නේ අර එක්ස්පෝෂර් පපුව. මේක වැඩියෙන්ම දැනෙන්නේ සහ මේක හරියට අරගල කරන කාන්තාව. මම ඉන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නමුත් දැන් එළියේ දැන් ගතොත් සිවිල් ක්‍රියාකාරණියක් කියන්න පුළුවන් සමගි ජන බලවේගයට සම්බන්ධ සමගි වනිතා බලවේගයේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමගි වනිතා බලවේගය කියන්නේ මං හිතන්නේ ආරම්භයක් විදිහට මං අහන්නේ ටිකක් පේන්න තියෙන විදිහට ප්‍රධාන දේශපාලන පක්ෂ තියෙනවා හැබැයි අනුබද්ධ සංවිධානයක් විදිහට කියන්නේ පක්ෂයේම ඇජෙන්ඩායකටත් වඩා ස්වාධීන සංවිධානයක් විදිහට වැඩ කරන බවක් පේන්න තියෙනවා විශේෂයෙන් මේ කාල සීමාවේ විරෝධතා පවත්වපු ඒවා මම නම් දරුවත්ත මම හොයලා බලුවා වෙන වෙන පක්ෂයේ වෙන වෙන අයර කතා කරලා සමහරු දන්නෙත් නැහැ මෙහෙම කරනවා කියලා. ඒතකොට පක්ෂයේ ස්වේච්ඡා ස්වාධීන කාන්තා සංවිධානයක් විතර වැඩ කරන බවක් පේන්න තියෙනවා. ඉතින් ප්‍රේක්ෂකව මේ වෙලාවේ බලනවා ඇති රනිල් වික්‍රමසිංහගේ ගෙදර ඉස්සරහා ඉන්සිඩන්ට් එකේ කතා අහන්න. නමුත් මං කියන ආරම්භයක් විතර මේ සමගි ජන වනිතා ජල බලවේගයේ මේ වෙලාවේ වැඩ කරන විදිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත්. දැන් තරිඳු දන්නවා මං හිතන්නේ ඇමරිකාවේ ඩිමොක්‍රටි පාර්ටි ගත්තත් මං හිතනවා යුකේ වලත් ඒ තත්ත්වය ඇති කියලා. මං දන්නේ කන්සර්වේටිව් පාර්ටි එකේ කොහොම තියෙනවද කියලා. ඒ පාර්ටිස් වල අනුබද්ධ සංවිධාන හරිම ස්වාධීනයි. ඒ කියන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති වලට යම් තාක් දුරකට එකඟ වෙන්න ඕනේ මොකක් හරි අනුබද්ධ සංවිධානයක් වුණාම. හැබැයි ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අර සංවිධානයේ ක්‍රියාකාරීත්වය එක්ක එකට යන්නේ නැහැ. මටත් ඇත්තටම පටන් ගන්නකොට වමනා වෙලා තිබ්බේ මේක සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වුණාට මේක ඉන්ඩිවිජුවල් එහෙම නැත්තම් මේ තමුන්ටම ආවේණිකත්වයක් හදාගන්න පුළුවන් සංවිධානයක් බවට පත් කරගන්න ඕනේ කියන එක. ඇත්තටම මම දේශපාලනයට එනකොට මට අවුරුදු 24යි පක්ෂ දේශපාලනයට එනකොට. එතකොට දැන් මට 34යි. එතකොට මේ අවුරුදු 10 ඇතුළතදී මම පක්ෂ මම මුලින් පටන් ගත්තේ ඔබ දන්න විදිහට බුලත් කොලෙන්. එතරම් මම ඉඳලා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂෙත් ඉඳලා තියෙනවා. ඒ දෙකේම මගේ ඒ කාලය ඇතුළත මට හිතුණා මගේ අවුරුදු කීප ඇතුළත මගේ කාලේ නිකන් ගත වුණා කියලා. ඒ කියන්නේ අපෙන් වැඩක් ගත්තේ නැහැ. ඒ කියන්නේ අපිට කිසිම විදියකින් එන්න කියලා මොකද අපිට බලෙන් ගිහිලා දේවල් ඉල්ල ගන්න බෑනේ එන්න කියලා තරුණ සංවිධානයක යම් කිසි වැඩ කොටසක් බාර දුන්නේ නැහැ. මං කියන්නේ තනතුරු තානන්දර කියලා මේ වැඩේ කරන්න කියලා කවදාත් බාර දීලා නැහැ. කාන්තා සංවිධානයක බාර දීලා නැහැ. ඉතින් ඇත්තටම මේ අවස්ථාව මට මේ වැඩ කොටස බාර දුන්නම මම තීරණය කරපු දේ තමයි මට ඒ පක්ෂවල වෙච්ච දේවල් මම මේ පක්ෂේ ඉන්න කාන්තාවන්ට වෙන්න දෙන්නේ නැහැ කියන එක ප්‍රධාන වශයෙන්. මොකද මේ පක්ෂවල ගොඩක් වැඩිහිටි කාන්තාවෝ ඒගොල්ලන්ගෙන් පස්සේ එන තරුණ පරම්පරාවට ගොඩාක් අවස්ථා දෙනවා හරි අඩුයි. ඉතින් හැබැයි මම මේකෙදි පුළුවන් තරමක් කාන්තාවෝ පුළුවන් තරමක් එක්කව කරගෙන රට පුරා ඉන්න වැඩ කරන්න පුළුවන් කාන්තාවන්ට මම තනතුරු වැඩ කොටසක් බාර දීලා තිනවා. ඒ අනුව තමයි මේ සමගි වනිතායක මාස කීපයක් වෙන්නේ කෙටි කාලයකදී මු රටම දැනගත්ත සංවිධානය බවට පත් වුණේ. දැන් උදාහරණයක් ගත්තොත් පොදු ජන පෙරමුණේ ලංකාවේ තියෙන ප්‍රධානම පක්ෂය ආණ්ඩු පක්ෂයේ කාන්තායකගේ නමවත් මිනිසුන්ට කිව්ව මතක හිටින්නේ නැහනේ. දන්නේ නැහැ මොකද්ද කියලා. එක්සත් ජාතික පක්ෂෙත් ලක්වනිතා කියලා එකක් කිව්වට මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි අද වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා සමගි ජන බලවේගය වගේම සමගි වනිතා කියපු ගමන් මිනිසුන්ගේ ඔළුවට එනවා මොකද්ද කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් හදාගන්න හැකියාවුනේ අපිට අපි හදාගත්තේ ස්වාධීනත්වයට කියලා මම හිතනවා. ඔව්. කියන්නේ මමත් විශ්වාස කරනවා කියන්නේ දැන් පොලිටික්ස් කරනකොට දේශපාලන පක්ෂ ඉඩ දෙන්න ඕනේ මේ ස්වාධීනව ස්වේච්ඡා මේ සංවිධානවලට. දැන් ලංකාවෙත් හැබැයි සමහර විශේෂයෙන් වාමාංශික වගේ පක්ෂවල යම් ඉඩක් තියෙනවා. JVP එකේ එහෙම SYU ආදීව තියෙනවා. එහෙම තියෙනවා. නමුත් සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ තමයි ප්‍රධාන කියලා කියන පක්ෂවල මෙවැනි යම්කිසි ක්‍රියාකාරීත්වයක් අපි දකින්නේ. ඉතින් ඒකත් එක්කම දැන් අන්තිමට ගෝඨාභය රාජපක්ෂ ගෙදරට ගියේ එක මාර්තු මාසයේ 5 වෙනිදා. ඊට පස්සේ ඥාන මෑණිගේ ගෙදරට ගිය එක සහ අන්තිමට මේ වෙද්දී රනිල් වික්‍රමසිංහගේ ගෙදරට ගිය එක දක්වා ක්‍රියාකාරීත්වයන් ගණනාවක්. එතකොට රටේ පක්ෂවලට සම්බන්ධ නැහැ කියලා තමන් වඳුන්න ගන්න කැමැති තරුණයෝ ගෝල් ෆේස් එකේ සා විවිධංගල සටන් කරනවා, වාමාංශික පක්ෂ සටන් කරනවා. ඒ අරුණම සටන්කාමී ඒ අරුණම කියන්නේ ඊට සමගාමීව සටන්කාමී භූමිකාවක් කරා. ඉතින් නමුත් මං හිතුවේ දැන් මේ කතාව ඉස්සරහට යන කලින් ගොඩක් අය කතා කරන්න හිතන මාතෘකාව මං හිතන්නේ හිරුණිකාට අන්කම්ෆර්ටබල් නැතුව ඇති මේ සෝ කෝල්ඩ් කුක්කු ඉන්සිඩන්ස් එක. ඒ කියන්නේ මම හිතන්නේ ඒක කතා කරන එක අන්කම්ෆර්ටබල් ඇති කියලා. මොකද
අරකිව් වගේ ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. සහ අපි අපි සංස්කෘතියක් හදා ගන්න ඕනේ මේ ගෑනුන්ට පිරිමින්ට මේවා කතා කරන්න නිදහසක් තියෙන. එතකොට එතන කියන්නේ ඒ ඒ රේඛා එතන හිටියේ. මම එතන හිටියේ නෑ. එතකොට රේඛාත් කිව්වා දැන් එතන තිබුණු ඒ ඒ ඒ ඒ තියෙන වාතාවරණය. ඒ වාතාවරණය කොලිසිය ඉන්නවා. කියන්නේ මේ අපිට නිකන් අහිංසක මේ මේ අර විනය රකින්න සීලවත් මේකක් කරන්න බෑ වීදියේදී ප්‍රොටෙස්ට් වල. එතකොට ඒ වීදියට යනවා කියන්නේ මේ යම් සටන්කාමීත්වයක් අවශ්‍යයි. වැඩේ තියෙන්නේ ගෑනු අය දැන් ඒක කරන්න ගියාම කට්ටියට සමහර අයට ඒක අවුල් වගේ පේන්න තියෙනවා. ඔව් දැන් තරින්දු දන්නවා මම මම ගොඩක් අය මේක කමන්නේ මේ channel එකේ කිව්වට වාගේ channel එකේ හින්දා මම ජනාධිපතිගේ නිවස ඉස්සරහට යනකොටත් මම ඊට කලින් දවස් කීපයකට කලින් මගේ plan එක වාට කිව්වා අපි මෙහෙම කරොත් මොකද අපි දෙන්න අතර මේ තියෙන දේශපාලඥෙක් මාධ්‍යවේදියෙක්ගේ තියෙන ආලෝකමකට එහා ගිහිල්ලා මිත්‍රත්වයක් තියෙනවා ඒ වගේම තමයි මම මගේ දේශපාලන වැඩ කටයුතුවලදී වාගෙන් උපදෙස් ගන්නවා ඒ වගේ මම දන්නවා මම වැරද්දක් කරොත් එම් මට පළවෙනිට බයින්නෙත් වගේ එහෙම යාළුකමක් අපි අතර තියෙන්නේ ඒ කෙසේ වෙතත් මම එදා ජනාධිපති කිනිවස ඉස්සරහට යනකොට මගේ plan එක කිව්වම ඔයා ඒ පාරවල් ටික මට කියලා ඒ විස්තර දුන්නා හැබැයි එතනදිත් ඔබට මතක ඇති සමහරක් කට්ටිය කිව්වා මම කොහොමද ජනාධිපතිගේ නිවස ඉස්සරහට බුද්ධියංශ පහු කරලා ගියේ මේ ජනාධිපතිත් එක්ක ඩීල් එකක් දාගෙන මේ ගියේ කියලා. ඒක මම කියන්න පොඩ්ඩක්. අපි අර අපි රණීල් කතාවට යන්න කලින් ඒක කියන එක හොඳයි මම හිතන්නේ. මොකද ගොඩාක් අය හැමෝම පිළිගන්නවා මේ ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ මාර්තු 31 සිද්ධියටත් ඊට පස්සේ ලොකු ගෝඨාභය ගැන දරුණු විරෝධයක් හැදෙන්නත් පසුබිම හැදුනේ මේ මේ මෙතන ගෙදරට ගියේ එකෙන් කියලා. එතකොට ඒ වෙලාවේ මං හිතන්නේ අපි කතා කරන වෙලාවෙදී තිබුණු ලොකුම ප්‍රශ්නේ ගේලඟට යන්න පුළුවන් වේද කියන එක තමයි. ඔව්. ඒක තමයි මං වගේ ඇහුවේ මේක යන්න පුළුවන්ද මීට කලින් කිව්වද? ඒතර ඔයා කියපු කතන්දරේ තමයි මායි රේකයි තනියෙන් යන්න එතනට plan කරලා තියනවා. ඒ වුණාට ඔයා යනවා නම් බොහොම හොඳයි. හැබැයි මෙන්න මේකයි වෙන්න ඕනේ. මෙන්න මෙතන තමයි guard එක දාලා තියෙන්නේ කියලා අපි එතකොට ඒ කතා කරගත්ත විදිය ප්‍රතිඵලයක් විතර ඒක ඇතරම බුද්ධ්‍යංශ කිසි දෙයක් දැනගත්තේ නැති. ඉතින් අපි කතා කරේ හරි රහසිගතවනේ. අපි කතා කරාට ඇරුණම මං හිතන්නේ තව දණන් හිටියේ රාජිතමතුමා දණන් හිටියා. ඒක දැනගත් හේතුව මීඩියාවටවත් කිව්වේ නෑ. එහෙම තමයි ඒක ඒ සිද්ධිය සිද්ධ වුනේ. ඉතින් මේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ දැන් නිවසට කියලා ගියේ. අපි ඊට කලින් දවස් දෙක තුනකට කලින් පෝස්ට් එකක් දැම්මා. පෝස්ට් එකත් මං වාට ඒවල ඉවර වෙලා මම මෙහෙම plan එකක් තියනවා කියලා වාට කිව්වා. ඔයා හොඳටම දන්නවා අපි යන්න කලින් කොයි විදිහටද අපිට තර්ජනාවේ කියන එක. පුදුම පීඩනයකින් හිටියේ කාන්තාව අපි ලෑස්ති කරගෙන හිටපු ප්‍රමාණයට වඩා බාහිරත් වඩා අරුණා මොකද ගොඩක් ඔය කට්ටිය එක්සත් ජාතික පක්ෂයේ නාගරික පළාත් පාර්ලිමේන්තු සභා මන්ත්‍රීවරියෝනේ. ඒතර ඒගොල්ලෝ තාමත් මන්ත්‍රීකමේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය යනු. ඒතකොට මේ ගොඩක් මේ මන්ත්‍රීවරියෝ ජීවත් වෙන්නේ ඒ ලැබෙන පඩියෙන් රුපියල් 15000ක 20000ක පඩියෙන්. ඒතර ඒගොල්ලන්ගේ මන්ත්‍රීකම අයින් වෙයි කියන බයට ගොඩක් අය ඇත්තටම සහභාගී වෙ හැකියාව තිබ්බේ නැහැ. ඊට කලින් දවසේ විශාල වශයෙන් රට පුරා ඉන්න කට්ටියට කෝල් කරලා ගොඩක් බය කළා. එන්න එපා කියලා තෙල් ප්‍රශ්නේ තිබ්බා. තෙල් ප්‍රශ්නේ තිබ්බා. ඊළඟට මේ මේගොල්ල පුදුම තරම් මඩ ගහන්න ගත්ත Facebook එකේ එක්සත් ජාතික පක්ෂයේ උදවිය. ඒ අනුව අපිට එහෙම මෙහෙන් ආරංචි ආව ඔය එක එක ඔය ප්‍රසිද්ධ පාතාලේ වයසට ගියපු පාතාලේ සෙට් එක මේ එන්න එනවා අපිට ගහන්න කියලා. අපිට අසූචි ප්‍රහාර එල්ල කරන්න ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඔය වගේ ලොකු පීඩනයකින් තරද මම එතන බැස්සේ. එතකොට මට ආපු ආවේගය කොච්චරද කියනවනම් මේ කාන්තාව 20 දෙනෙක්ව පාලනය කරන්න ජල බවුසර ගෙනලා තිබ්බා. එතකොට මොනවාද මේ මොනවාද කඳුළු ගෑස් ගෙනලා තිබ්බා. ඒ වගේම පොලිසිය ආමියකෙ 200ක් විතර හිටියා. ඉතින් ඒ ආවේගෙත් එක්ක තමයි මම ඒ කෑ ගැහිල්ල එළියට ආවේ. ඒක ඉතාමත් නැචරලි එන දෙයක්. එතකොට අපේ ලංකාවේ වෙලා තියෙන්නේ ඕන පිරිමියෙක් හා සමානව කෑ ගහනවා නම් සමහර ඊටත් වඩා වැඩියෙන් කෑ ගහනවා. අරගල වලට සම්බන්ධ වෙනවා නම් ඒ ගෑනු කෙනාව මන් දන්නේ මොන මානසිකත්වයක්ද කියලා ඉතාමත් අර වෙනත් පැත්තකට කියන්නේ මේ කාන්තා ස්ත්‍රීත්වයේ නැති කාන්තාවක් විදිහට තමයි ගණන් ගන්නේ. ඇත්තටම ලැජ්ජ නැති කියන වචනේ දාන සමහර ලැජ්ජ නැති කියලා. දැන් ඔය මං විදිහම ගොඩක් ඔය මීඩියා වලට නොගියත් ආදන වගේ බිරිඳ රේකත් ඒ වගේ එක්කනේ ඉන්නේ. එතකොට මාත් ඒ වගේ එක්කනේ. මම මේ වෙලාව ඇත්තටම කියන්නේ අපි ඇත්තටම මේ දැන් ඔයා වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන රේකත් මගේ මහත්තයා වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න මමත් හරි වාසනාවන්තයි. මොකද සමහරක් හස්බන්ඩ්ලා සමහරක් සැමියෝ අකමැති වෙන්න පුළුවන් තමුන්ගේ බිරිඳ මේ විදිහට කඩාගෙන කෑ ගහගෙන මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙනවට බොහොම අකමැති. ඒක මොකද
පුරුෂාධිපත්‍යය තියෙන රටනේ මේක. හැබැයි මෙන්න මේ මේ මානසිකත්වයෙන් තමයි මිදෙන්න ඕනේ. අපි ඊළඟ පරම්පරාව හරි හදන්න ඕනේ. පිරිමියත් කාන්තාවත් ඉල්ලීමිල්ලේ ඉල්ලීමේදී එහෙම තමගේ අයිසි අතිවාසිකම් ඉල්ලීමේදී කාන්තා පුරුෂ කියලා ලේබල් එක ගහන්න නැතුව මනුස්සය කියලා ලේබල් එක ගහලා. මොකද අයිතිවාසිකම් හැමෝටම අයිති දෙයක් නේ. ඒතර අපි මේ ගිහිල්ලා දැන් දැන් මේ අරගල භූමියේ හතර දෙනෙක් රෙස් කරලා තියෙනවා. එතකොට මේ අරගල භූමියේ හතර දෙනෙක් රෙස් කරලා ලංකාවේ හැම කෙනාටම අරගල කරන්න බෑනේ. බැරි නිසා තමයි 10000ක් හරි මිනිස්සු එළියට බහැදෙන අරගල කරන්න. ඒතර මේ අරගල කරන 10000 ගේ ඇගේ පේන තැන හෝ ඒගොල්ලන් කතා කරන විදිහ හෝ කෑ ගහන විදිහ විවේචනය කරනවට වඩා අර කටියට වචනෙන් හරි සහයෝගය දුන්නොත් තමයි ඒ ලැබෙන ප්‍රතිඵල මුළු ලංකාවටමයි ලැබෙන්නේ. අර අරගල කරන අය සමහරට අත්තරංගුට ගන්නකොට ඉන්නේ අම්මා තාත්තා විතරයි ඒගොල්ලන් එක්ක, බිනිඳ සැමියා විතරයි ඒගොල්ලන් එක්ක. හැබැයි ඒ දුක විඳින්නේ ඒගොල්ලෝ තනියෙන්නේ. හැබැයි සැප විඳිනකොට මං කියන්නේ මේ තමුන්ගේ තමුන්ට ලැබෙන ඒ යම්කිසි ජයග්‍රහණ ලැබෙනකොට ලැබෙන මුළු ලංකාවටම. ඉතින් ඒ හින්දා මේ වෙලාවේ මම ඉල්ලා සිටින්නේ අරගලේ තමුන්ට කරන්න විදියක් නැත්නම් අරගලයේ කරන යම්කිසි විදියකින් යම්කිසි අරගලයක් මේ ආණ්ඩුවට විරුද්ධව මේ පාලනයට විරුද්ධව කරනවා නම් ඒ කරන කෙනාගේ ඇඟේ කොතනද පෙනුනේ, කරන කෙනා කෑ ගහන විදිය කොහොමද, ඒ කරන කෙනාගේ සද්දේ කොහොමද, ඒ කරන කෙනා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද බලන එකටත් වඩා වචනයෙන් හරි පොඩි සහයෝගයක් දෙන්න පුළුවන් නම් තමයි වටිනේ. මොකද අපේ ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් හැමදේටම අනුගත වෙනවා. ලංකාව ඇයි දන්නේ නැහැ ප්‍රයොරිටි දෙන්න ඕනේ මොකද්ද කියලා. දැන් මෙච්චර හරියක් වෙලා තිනු ඊයේ 3 දෙනෙක් මැරුණා තාත්තලා 3 දෙනෙක් කිව් එකේ මේ මේ ඉන්දන පොලිමේ. අපේ මිනිස්සු ආගිව් කරන්නේ මේ ක්‍රිකට් මැච් එකට අඳින පාට මොකද්ද කියලා. ඉතින් මන් දන්නේ මේ කොතනද අපි නැවතිනේ මේ මේ වගේ සෙට් මේ වගේ කට්ටියකට තම මේ මේ නිදහස ලබා දෙන්න තමයි මේ අපි මේ කරගෙන කරන්නේ. ඉතින් සහ දැන් ඇත්තනම අප්‍රේල් 9 වෙනිදායින් පස්සේ ගෝල් ෆේස් එකට ආපු සෙනග දකිද්දි මිනිස්සුන්ගේ මේ මේ රටවටේම ආපික දකිද්දි අපිට රටේ මිනිස්සු ගැන ආඩම්බරත් හිතුණා. දැන් ආයෙමත් ඒ කියන්නේ මෙතෙක් කාලයක්ම රටේ මිනිස්සු ගැන මේ හිතුවේ මේ කතා කරන්නේ නැහැ මෙච්චර. ඒ කියන්නේ හොඳටම ඒ කියන්නේ පැය 10ක් පෝල් මේ මේ කරන්ට් එක නැති වෙලා පෝලිං දරුණු වෙනකම්ම හිටියනේ ඉඳලා ඉඳලා 3 නම් කපන ගැටු තමයි එළියට බැස්සේ. ඉතින් ඇත්තටම ජනවාරි පෙබරවාරි වල මට මං ආයේ මේ මේ දවස්වල මගේ පරණ වීඩියෝ ආයේ බලාගෙන යනවා මේ CID ගේ මොන මගුලටද එන්න කිව්වේ කියලා තේරුම් ගන්න. එතකොට මේ මේ අපි කිව්වේ පාරට බහින එක තමයි විකල්පය කියලා ගිය අවුරුදු දෙසැම්බර් වල මේ අවුරුදු ජනවාරි වල. ඉතින් බැස්සේ නැහැ. නමුත් අප්‍රේල් වෙද්දි මමම කියලා ඇති අපිම කියලා ඇති මේ රටේ මිනිස්සු ගැන ආඩම්බරයි කියලා. දැන් ආයෙත් හිතෙන්නේ ඉතින් රටේ ඒ කියන්නේ ගෙවල් වල ඉඳගෙන පාරට බහින ඒ කියන්නේ කාන්තාව ටිකක් පාරට බැස්සම ඒ හයිය බලලා ලැජ්ජ වෙන්න ඕනේ හරිනම්. නමුත් ඒ වෙනුවට තමන්ට එන්න බැරිකම මේ තමන්ගේ නොපැමිණීමේ තමන්ගේ ගිලිටිය වහගන්න අනිත් අයට අපහාස කරනවා. දැන් ගෝල් ෆේස් එකේ ඉන්න අයට තපා ඒ කියන්නේ ගෑනු පිරිමි බෙදයන් නැතුව ගෝල් ෆේස් එකේ ඉන්න අයට තපාස කරනවා. ඉතින් ටිකක් කියලා කිව්ව මන් දැක්ක. ඔව් සල්ලි වලට ඉන්නවා කියලා කියනවා. තක්කඩිය කියන JVP වගේ පක්ෂයකට සීමා කරන්න යනවා. පක්ෂක අය ඉන්නවා අනිවාර්යයෙන්ම. පෙරටුගාමී අයත් ඉන්නවා, JVP අයත් ඉන්නවා, SJB අයත් ඉන්නවා, UNP අයත් ඉන්නවා. තාම තාම ඉන්න කීවදරේ කේවත් ඉන්නවා. එතකොට කොහොම හරි මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මම හිතන්නේ කාන්තා දේශපාලන නායිකාවන්ට මේක මම හිතන්නේ පවිත්‍රවන්නේ ආරච්චි වගේ කෙනෙක්ටත් අදාළ වෙයි. ඒ කියන්නේ සෑහෙන ජ්‍යෙෂ්ඨ කෙනෙක්ට වුණත් ඊට පස්සේ තරුණම කෙනෙක්ට වුණත් අදාළ වෙයි. ඒ කියන්නේ මම කියන්නේ මේ ભેදයක් නැතුව ඕනම පක්ෂක එකක් ඇවිල්ලා ඒ අය හඬ නැගීම, ඒ අය හැසිරෙන විදිහ, අතපය උස්සනවද, මේ කරනවද, දුවනවද, ඇවිදගෙන යනවද, ඊට පස්සේ මේ සියල්ල දැන් ඊට පස්සේ එයාගේ ප්‍රයිවට් ලයිෆ් එකේ මොකද වුනේ? චන්ද්‍රිකා බණ්ඩාරනායක මම හිතන්නේ අදටත් චන්ද්‍රිකා බණ්ඩාරනායකට තියෙන චෝදනා කියලා තියෙන ඒවා ගත්තොත් එහෙනම් මිනිස්සු වැඩිපුර කතා කරන්නේ එයා බිව්වද? එයාගේ මේ ප්‍රයිවට් ලයිෆ් එකේ වෙච්ච දේවල්. එතකොට මේක මම හිතා විශේෂයෙන් තරුණම වියේදී දේශපාලනයට ආවම මේ සෙක්ෂුවල් මම කියන්නේ එක පැත්තකින් අර කාන්තාවගේ අර හඬ උස්පාත් කිරීම වාදී තියෙනවා. කියන කටහඬ මෙතනින් එහාට උස්සන ඒක මේ ලංකාවේ ආර්ට් කරන නලුලියංගේ ඉඳන් ගායිකාවන්ට පවා කටහඬ එකතැනකට එහාට ඒ පිච්ච ගෙනියන්න බෑ ලංකාවේ. ඒක හරි. ඔව් හරිම කනගා. ඒක මං හිතන්නේ දේශපාලන විතරන්නේ දැන් මාධ්‍ය ගන්නකෝ වැඩියෙන්ම කැපිලා පෙන්න කාන්තාවන්ට කාන්තාවකට මොන චැනල් එකේ වුණත් පොච්චර ගහනවද බලන්නකෝ. වෙන මුකුත් ඕනේ අපේ මිනිසුන්ගේ මානසිකත්වේ. මම ඔය ගොඩක් ඔය සංගීතය ගැන ලොකුවට දන්නේ දැන් මේ දවස්වල ටීන් වොයිස් කියලා ඒකේ ලස්සන ගෑනුලා මේක ඉන්නවා. ඒ ළමයාගේ ඒ ළමයා අනික්කට වඩා වෙනස් ඇඳින විදිය, හැසිරෙන විදිය, ඒ ළමයා පෙනුමයි
සින්දු කියන විදිය අපිට ඔය රාගධාරී සංගීතය කරලා දෙන්න මට ඒක ගැන ලොකු අයිඩියා ගන්න හැබැයි වැඩිම ගහන්නේ ළමයට ඒ ළමයට ගහන්නේ ළමයාගේ තියෙන ස්ත්‍රීත්වයට ඒ කියන්නේ ඒ ළමයා ස්ත්‍රීත්වය කියලා කියන්නේ මේ ඒ ළමයාගේ කාන්තා ගතියට වඩා වෙනස් දෙයක් එයා අර ටිපිකල් කාන්තා විදිහට නෙමෙයි හැසිරෙන්නේ නැත්තර මේ ස්ත්‍රීත්වය මොකද්ද කියන එකත් ප්‍රශ්නන්නේ ඒකත් පිරිමි හදපේ ගන්නේ ගෑනු කෙනා කියන්නේ කොණ්ඩේ වවනක ඉඳන් කරාඹුදා දැන් රේක කරාඹුදානේ මම දැක්ක තරඹුදා නෑ වගේ මම දැක්ක පේනවා ඒ මම දන්නේ මේ මේ කරාඹුදාන එක මලව මම නම් හිතන්නේ කරාඹුදාන එක මේ මාරක වාතයක් කියලා ඊට පස්සේ ඔය ඔක්කොම මම කියන්නේ ඒ වගේ ඉඳන් කටහඬ කතා කරන එක කකුල් දෙක ලං කරලා තියන්න මට මතකයි පොඩි කාලේ අපේ නංගිව ඉඳ ගන්න විදිය ඉඳන් ඔක්කොම හදනවා කකුල් පුටු උඩට ගන්න එපා කියන්නේ මේ එහෙම කියන්නේ ඒ ඔක්කොම හදපු එකක් නේ ඒතර ඒකෙන් පිටද කියන්නේ කොණ්ඩේ කොටර කපු කපන එක කොණ්ඩේ කොටර කපුවනේ මේ මං ඉස්කෝලේ යන කාලෙන් කොණ්ඩේ කොට කපන් හිටියේ මගේ ඉස්කෝලේ මං හරියට බුලි වුණා මගේ මං කොල්ලෙක් වගේ කියලා ඊට පස්සේ මම මවන්න ගත්තේ ඉතින් අර එහෙම මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඔය වගේ දේවල්ට මටත් මමත් මූණ දීලා තිනවා මං ඉතින් අර ඒක මගේ දරුවන්ට මම ඒ එයාගොල්ලන්ට ඒ නිදහස ඕන එකක් කියපු දෙයක් කියලා මම අර කිව්වා වගේ මගේ චූරි දුවලා දෙන්නගේ කරාම්බුවත් විදලා නැහැ ඒගොල්ලන්ට නිදහසේ ජීවත් වෙන්න දීලා තියෙන්නේ මම මොකද මම ගොඩාක් වෙලාට මගේ ජීවිතේ මේ දේශපාලනය නිසා ගොඩාක් දේවල් මම කැමති දේවල් මම මුල් කාලේ මට වෙනස් කරගන්න සිද්ධ වුණා මං මම ඒක සාරිය දෙන්නේ නැත්තේ ඒක සාරිය පොඩ්ඩක් කරදරයි ඒ කියන්නේ ඇත්තම කතන්දරේ මට ඇත්තටම කලිසමක් ඇඳලා ඉවර වෙලා දුවන ලේසියිනේ කලිසමක් ඇඳලා ඉවර වෙලා අර අර වැටෙන් පයින් හරි ලේසි හැබැයි අර සහ ඔය මො කිසිවක් වෙන්නේ නැහැ ටී-ෂර්ට් එකක් ඇඳලා හිටියට ඔව් ඉතින් මට හරි ලේසි මම සාමාන්‍යයෙන් කැෂුවල් අඳින්නේ මේ විදිහට ඕන තැන ගන්නේ මේ විදිහට හැබැයි දැයි පැත්තවා මගේ දැකලා පොඩි අපි මම දේශවලට එන්න ආපු මුල් කාලේ වගේ ඉඳන් අපි ආශ්‍රය කරන දන්නවනේ ඉතින් වැඩේ තියෙන අපේ ලංකාවේ වුණාට අර ටිපිකල් දේශපාලන කරන කාන්තාවක් වුණාම අනිවාර්යෙන් කොණ්ඩේ බඳින්න ඕනේ. දැන් මම ওই කොණ්ඩේ කපපු කාලේ තනි කරම මගේ විදිය වෙනස් වෙච්ච නිසා ඒකෙන් මම ගොඩක් අය කියනවා ඡන්දේ මට ඡන්ද අඩු වෙන්න එක හේතුවක් වුණා ඒක. ඒතකොට අපේ මිනිස්සු අර ඒ ඒ ඒ විදිහට අර හිතාගෙන ඉන්න මානසිකත්වයත් එක්ක තියෙන එකක් මේක අර ආසියාතික රටවක් හින්දාත් වෙන්න ඇති. හැබැයි අන්න ඔය 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 සිස්ටම් එක තමයි මම හිතන්නේ වෙනස් විය යුත්තේ කියලා මම හිතනවා. ඒක සමහර කට්ටිය ඒක වැරදි විදිහට ගන්න පුළුවන්. දැන් මම බයොලොජිකලි කිව්වොත් අපේ ශරීරයේ අපි ඕන කෙනෙක් ඉපදෙනකොට අපි ගෑනු කියන්නේ ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටරෝන් දෙකමත් එක්කනේ ඉපදෙන්නේ. එතකොට පොඩි කාලේ අපි දරුවෙක්ගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක එහෙම නැත්නම් ඒගොල්ලන් කැමති අනන්‍යතාවය මොකද්ද කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. අපි පොඩි කාලේ ඉඳන් ඒ දරුවාට අපි පිරිමි ළමෙක් නම් නිල් පාට හැම වෙලාවම පෙන්නනවා. අපි ගෑනු ළමෙක් නම් රෝස පාට පෙන්නනවා. අපි ඔයාගේ ඇඟෙත් කාන්තාව භාගයයි පිරිමි භාගයයි තියෙනවා. මගේ ඇඟෙත් කාන්තාව භාගයයි පිරිමි භාගයයි තියෙනවා. අපි හැමෝම මේ සමාජයේ අපිට ලැබිච්ච අධ්‍යාපනය අපේ රුචිකත්වය අපිට හදලා දීපු විදිහයි එක තමයි අපි අපි තීරණය කරන්නේ ඔය ආස ගෑනු කට්ටියට මම ආස පිරිමි කට්ටියට කියන. හැබැයි ඇත්තම කියනවා නම් අපිට අපි හැම කෙනාම යම් කිසි විදිහක බයිසෙක්ෂුවල් ගතියක් අපි හැමෝම තියෙනවා. ඒ මම කියන්නේ සෙක්ෂුවලිටි. ඒ වගේම තමයි හැසිරීම ගත්තත්. ඉතින් ඒ නිසා සමහර කට්ටියට ඕනවට වැඩිය මැස්කියුලින් එක ඇවිල්ලා තියෙනවා. සමහර කට්ටියට ඕනවට වැඩිය ස්ත්‍රීත්වය කියන එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අර අපේ වෙලා තියෙන්නේ කාන්තාවක් දේශපාලනට එනකොට හැමෝම බලාපොරොත්තු වෙන්නේ ලස්සනට ඔසරිය ඇඳලා හරි නිහඬ හරි පොඩි හිමින් කතාවක් කරන්න. වැඩි රණ්ඩුවට යන්න හොඳ නැහැ. ඉතින් මේ මානසිකත්වයත් එක්ක දැන් මේක මේ ලංකාවේ විතරක් නෙමෙයි මං හිතනවා ඒක ටිකක් ටිකක් යනකොට ඉන්දියාවේ පකිස්තානයේ වගේ රටවල් වලත් ටිකක් ඇති. හැබැයි අපි යුරෝප් රටවලට යනකොට තවත් මීට වඩා ඕපන් මයින්ඩඩ් මිනිස්සු ඉන්නවා කියලා හිතන රිතින් රටවලත් සමහරක් වෙලාවට තියෙන අවස්ථාල් තියෙනවා. ඉතින් මේ මේක ඉතින් මේ ටිකක් අමාරුයි අපිට මේ රට ඇතුලේ වෙනස් කරන්න අපි ඉගෙනගත්ත දේවල් සහ අපිව හදපු විදිහ හැටියට. ඒකට මම කියන්නේ මේ ලංකාවේ මිනිස්සු මේ වෙලාවේ මම මේක තව පොඩි දෙයක් මේ මතක් වෙච්ච දේ මේව එකතු කරන්න ඕනේ. මේක වැඩියෙන්ම දැනෙන්නේ සහ මේක හරියට අරගල එකනේ කාන්තාව. මම කියන්නේ ඇයි කියලා. ඔයා දැන් මේ දවස්වල පෙට්‍රල් පොලිමක ඩීසල් පොලිමෙට ගිහිල්ලා බලන්න ඒක හරි විනෝද සමයක් එතන. මිනිස්සු දවස් 3-4 ඉන්නකොට ඉතින් ඇත්තනේ කම්මැලිනේ. කාඩ් පැක් එකක් ගෙනලා දිනවා. එක්කෝ ජේස් බෝට් එකක් ගෙනලා දිනවා. හොඳට අරක්කු ගෙනලා ඒව බොනවා. බයිට් එක කනවා. අපි ඕක දකින්නේ නැනේ කාන්තාවක් භූමිතෙල් පොලිමින් ඉන්න අම්මගේ. ඔව්. මොකද එයා යන්නේ භූමිතෙල් එක ගන්න. ඒ වටේ එයාට අරක්කු බිබින්න ඔතන වෙලාවක් නැහැ. එහෙම නිසා.
Enisa meka ettrema ape aneka mang kiyanne piriminta wada me welaye me arbudaya kaanthawanta denla thiyena nisa thamai kaantha me tarang aavege shili wela thiyenne. Eka therum gannone. Eka gewal athuleth thiyenawa. Gewal athuleth thiyenawa. Ithin e nisa me me mama kiyanneth me api hama welayama utsaha karala thiyenne ara නැවගිරුණත් බෑන්චුන් වගේ අපේ රටේ මිනිස්සු හැමදේම විනෝදයකට පත් කරන්නේ කාන්තාවක් එළියට ගිහිල් ඉවර වෙලා කෑ ගහනකොට එයාගේ එක්ස්පෝස් වෙච්ච මේ අර මේ පපුව විහිළුවට ගන්නවා හැබැයි ඒකේ තියෙන ඇතුලේ කතාව ගැනටත් වඩා වෛරල් වෙන්නේ අර එක්ස්පෝස් වෙච්ච පපුව එහෙම නැත්තම් ගිහිල්ලා පොලිස් කාර් පොලිසියේ ඉන්න නිලධාරියෙක්ව බදාගන්නේ. ඔව්. හැබැයි ඒකේ තියෙන යටි අරමුණ හෝ කියපු හේතුව නෙමෙයිනේ. ඒක අර කෑ ගහලා රනිල් කියපු එක. ඔව්. ඒක ඇල්ල. ඉතින් මෙන්න මේක අපි ප්‍රයොරිටිස් කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ ලංකාවේ. ඒකට හොඳම උදාහරණ ඊයේ පෙරේද වෙච්ච කහ ටී-ෂර්ට් එක ඇඳපෙක ඔය විදිහටම තමයි ඒ චිත්‍රත් ඇඳපෙක. ඔව්. කියන ඕන එකක් කරන දැක්කා. ඕන කියන ඕන එකක් කවුරු හරි ගේන ඕන දෙයක් අල්ලගෙන දුවනනේ අපේ කට්ටිය. මම කියන්නේ දැන් ඔය කහ ඇඳපු එක මම මම ක්‍රිකට් ගැන ලොකුට දන්නේ නැහැ. තරම් මම ක්‍රිකට් ෆෑන් කෙනෙක් නෙවෙයි. මේ වුණාට මම ඒක ගැන වැරදියට කියනවා නෙවෙයි. දැන් ඔයා බලන්නකෝ දැන් මේක මෙගොල්ලන් ගේන අදහස තමයි මේ කහ පාට ටී-ෂර්ට් එක අඳින එකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ විදේශිකයන් තවදව ලංකාවට ගේන්න. ඒතර ලංකාවට විදේශිකයන් එන්න හේතු කීපයක් තියෙන එකක් තමයි ලංකාව ආරක්ෂිතද කියලා බලනවා. ඊළඟට ලංකාවේ ඒගොල්ලෝ එන්නේ මොනවාද අපේ ඒන්ෂන් හිස්ටරි බලන්න ඉතිහාසයේ තියෙන අපේ තියෙන රජවරුන්ගේ ඓතිහාසික දේවල් බලන්න බීච් එක බලන්න සෞන්දර්ය බලන්න ඒ වගේම අපේ ලංකාවේ තියෙන රස රස කෑම ටික කියන්නේ කෑම වලටත් හරි තැනක් තියෙනවනේ ඔය ටිකට. දැන් ඔය ඇවිල් ඉවර වෙලා දැන් ඔය ඔස්ට්‍රේලියන් කණ්ඩායම එනකොට ඔය කහපා ටී-ෂර්ට් එක අරගත්ත එකෙන් බලාපොරොත්තු වූ විදේශිකයන් ගේනවනම් දැන් ඔය මම කියපු දේවල් සපුරන්න පුළුවන් ද විදේශිකයෝ ගේන්න? ඒක ගමන් විමාන යන්න විදිහක් නැහැ. හරිද හොටෙල් එක නවතින්න බෑ කරන්ට් යනවා. ඉතින් මේක මේ තනිකර ගිමික් එක. මේ ගිමික්ස් වලට අපි අවුරුදු ගණනාවක් තිස්සේ අහුවෙලා මේ ළඟදිත් මේ ගිමික් එකට අහුවෙන් පස්සේ නම් මම තේරුම් ගත්ත දේ තමයි අපිට අරගල කරලා මොකෙසේ අවුරුදු ගණනාවක් අරගල කරගන්න. ගණනාවක් අරගල කරන්න වෙනවා අපේ මිනිසුන්ගේ ආකල්පමය වෙනස සිද්ධ කරන්න. මොකද නැත්තම් තව අවුරුදු 4කින් තවත් අලුත් මුහුණුවරකින් තවත් රාජපක්ෂ කෙනෙක් ආවොත් එහෙම එයාවත් ওই විදිහටම තමයි මල් තියලා පිළිගන්න. එයි එනවනේ අනිවාර්යෙන්. දැන් මේ මේ ඔව් ඒකේ දැන් මම කිව්වේ එක පැත්තක්. ඒ කියන්නේ දැන් මේ මේකේ තියෙන මේ 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 මේක ඇවිල්ලා ඇත්තටම අපි වුණා දැන් මම දැන් පිරිමියෙක් වුණත් කැමති සමහර කාන්තාමේ දේවල් කරන්න. ඒ කියන්නේ සමහර විට තියෙන පොඩි කාලේ දැන් පිරිමියා ස්පෝර්ට් අහවල් ක්‍රීඩා. ඒතකොට කියන නෑ මේ ගෑණියෙක් වගේ ඕක කරන්න එපා. එතකොට අහවල් කලර්ස් කියන්නේ සමහර පාටවල් තෝරගන්න. එතකොට ඒ වගේම තමයි කියන්නේ දැන් මේ මේ මේක ඇවිල්ලා මේ මේ 2022. එතකොට මේකේ ආයේ තව දුරටත් නැහැ. කියන්නේ මේ නිහඩව මේ ඔළුව පාත් කරගෙන අහිංසක විදිහට ඉන්න කැමති නැහැ. ඒක පිරමීඩ් උනත් ඉන්න පුළුවන්. කෑ ගහන්න කැමති නැහැ. ඒක ගෑනු කෙනෙක්ට. කියන්නේ තව දුරටත් මේ මේ ජෙන්ඩර් මේ මේ මේවල තියෙන හැම එකක්ම ඉවරයි දැන්. එතකොට එහෙම කාලෙක මිනිසුන්ට නිදහස තියෙන්න ඕනේ සටන් කරන්න කැමති කෙනාට සටන් කරන්න. නමුත් අර කිව්වා වගේ ගොඩක් වෙලාවට පිරිමි තමයි සමහරට ගෙවල් වලින් අම්මලාම වෙන්න පුළුවන්. සමහරට තමන්ගේ දියණියව මේ අයව සීමා කරනවා. ඒ වගේම දැන් ඒක අනිත් කැලේ තමයි ලංකාවේ අපි පොලිටිෂන්ස් කෙනෙක් තමන්ගේ කැරක්ටර් එකක් ප්‍රසන් කරනවා. මම උනත් ජර්නලිස් කෙනෙක් උනත් කැරක්ටර් එකක් ප්‍රසන් කරන්න පුළුවන්. ඒ වින්ඩෝරි වාක්‍යයකින් කියන්න පුළුවන් වෙනවනේ මේ මෙයා මෙහෙම කෙනෙක් කියලා. දිරිය කාන්තාව මේ වගේ මොකක් හරි එකක් එන්න ඕනේ. දැන් මාව මම ප්‍රසන් කරද්දී කිව්වා ඇන්ෂස් මිලෙනියල් ජර්නලිස් කියලා. ඒ වගේ. ඒතර මම මගේ ආවේගය කේන්තිය තමයි මේ පිට වෙන. ඒතකොට මම කිය කාන්තාවට දේශපාලනිකාම චරිත තුනක් විතර තමයි තියෙන්නේ. කියන්නේ එක්ක දියණිය, එක්ක මේ වැන්දබුව ඕක ඒ කියන්නේ බිරිඳ, කියන්නේ වැන්දබුව හෝ නැත්නම් බිරිඳ නැත්නම් මව. එක්ක අහවලාගේ අම්මා කියලයි නැත්නම් අහවලාගේ වයිෆ් කියලයි එක්ක සහෝදරිය. ඔන්න ඔය චරිත ටිකෙන් එළියේ චරිතය දැන් එතකොට දැන් භාරත ලක්ෂ්මන්ගේ පීඩාවටපත් දියණියකින් අරුණම වෙන චරිතයක් නැද්ද ඉරුණිකා ප්‍රේමචන්ද්‍ර? ඒකයි මමත් කියන්නේ. මට මේ ළඟ දවසක අපේ SJB එකේ එක්තරා මන්ත්‍රී කෙනෙක් කියව දැන් හදිසියවත් අපිට කවදා හරි දවසක ආණ්ඩුවක් ආවොත් එහෙම ඔයා නේද ළමා හා කාන්තා එක කරලා
Mangkone mata kisi mema sabak ne la wahakan ta mama me dena wana manggila ni wutia samiti kiel. Ah wutia samiti, oh aku wutia samiti keran ni wau gae wutia mangkone ai keran ne beri. Dan mama ken dan mama mama ada api nang mana wai wutia samiti ke mage wulwe tien ape siye la ta ta la kom wutia samiti ne kare. Ni sabin na di hebei ono oka mana sikati. Ikan dan mama mecer kocer api saran kara tapi kocer i diri kia tego lang dala tien ni mama mi aharian ni lava hakan ta wagi ikir ta mai kieni kiti. Iti mama kian ni ane kai ai kianu kene te kan ta wagi dapuluan ni ai wara ena wagi gan ne beri kan ta wagi de mama kian ni ape lang kabe ema dama kan ta wagi kau tema eko buddha sasana eko mangkian yara gede gede pet te kara ma kala tian na puluang wae wadi wade kara ndon na ti gila inda kiri inda wone wagi ka ni bala pulu tu ene. Iti mina mei mana si kate ape na desa bala na ai kian ge inda ge dera amma ta ta ge inda amma tien na dea. Dan bala na ge wal wala unatun api puru due la ti ene dan mama etre ma mei wider hasire ne hetu tari du mama i mage mali ge i api denna lama i denne kider hetu amisa dua i puta wider ape ge dera hetu ene he. Eni sa tama mama mei wider hitan na kate ape ge dera mage ni mesi. Tapi itu sama saya memang sedih ini. Putai itu adalah dengan ini lama itu dengan ini tidak berhadapan. Itu itu kotnya mama memang ini dia hitan doh, mama memang ini dia katakan ini dia manusia kata macam mana tata di puy ni masih make. Hei, hema ni masih kau makean? Godak ni masih ada tati ya nama. Mereka ahar arbu dia tte ke samarak kelar daru. Eka bitter ayah dah ni eka dengan ini. Putar itu benar. Ini manusia kata ini masih tama tiada. Tama ini masih selat ini dua kuno tema teaching, soal bagai daya kerja kita kanu erin ini. Tapi ini hati kita na bekolam bapan ini masih selalu na. Kolam bapat ini masih selalu na. Tapi manusia kata ini make benas fiatte gathering mai tharan do. Niwasnya mai benas fiatte. Tamu unge dua barrier kada agen idiri ate anu out of the box kita na ganula mana ilam ate ini dahasa denno. Anak anak ini, warga manusia kat, entar mereka petak tina, mereka samaj tina, tatkala teriir dem, mereka, honda muda hari ni, mereka warga nirawar ni, wu Papua Pradesh, mereka pasi, monatarang amma lah hitar ni, desa pal ni, teh, anda hitar ni, inna amma kene, dua kunat, kita ni mana, mereka mana, mereka kunu goda kahagan ni, anda pun tak kira. Sahabeng. Anu, okat mereka tina samaj tina, prasnya kiri, entar mereka, minisu, kanta warga desa pal ni, orang kota. Tempalan deh, api orang terang dekat lah, tinonya pirimi katia t-shirt, shirt, galau begini, khanulu gas, khanu kota, shirt, galau begini, samarak kila, bete, underwear, kah piting, samarak kila, bete, dua nama kila, bete, kawat dah, tega capture, ini nenek kawat dah, bete. Gianun tu dah laku kuku tiras. Oh, itu, itu kota make biterak. Make itu rak loko prasnya kira hati ni, deh, mager ngomah patangan kita, huwa mama lejje bini, mager angge tina deh, akhirnya mama kita lejje bini deh, ini deh, enang, pirimit tamungge angge tina deh, kena katakan lejje bini, ni, bagi tamai deh, ni sa, make harim, api dana make, kapi make, kapi kau mana benas kira ni kira, tapi make ini hata, yama kita na pulang aye, make ini deh hitu ata, oya api hitera deh, deng, ada hawa sa travel liver bela. Kawulari swaminwa ansi, kene karu kuno pramane anu giat minetu ekat tekad kila bagai khata karna daya kiuwo theme, mamme kiena deh uttre akpi diete, apa ay goda kene ekapas sini? Anne, atterme hamuduru bagai ayake bana, deh owa bilo ja rupa hinu le anani sawe, apa khata karna? Owa ting apa gamwale ina me hamadam owa tiene mane, agamat atterme me kene mamme kene agam narakai kila ne me. Namut agama, kena we Paul ya, runa mana agama use kerana hembila me kanta warga sadachara, runa mewa. Adam. Madewi, mudah mata guru dengan we kak, ban, swamin wanse ki kata em passe dengan apa yang dera hitu nama mama teh, adeno sitra ma Iran, adeno orang mana teka, adeno itu, adalah gini, ema wasta ema. Or nadat pau purugat, tapi kita mana tiga kali. Tapi kita mana 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 yang ada ni apa dah? Tiga kali, I think. Arah, eva game ni, asalnya hina ya, no, tapi tu mana tapi kau hebat tu ni, ani. Yang ni gila, apa sahaja ni. Dan ini ani tu kita mana yang mungkin ni, kena. Atur mana kocir ke? Uga tapah tu tak, waktu jalan waktu mungkin me si ni ke bintar, me foto ke siapa unek ke bintar agni me. Podiye gatot, kena ranjan ke audio call sila itu hema. Kerana minisu imagine kerana kan, minisu hitam mawan, mungkin orang kisah mana nopenu nak, mungkin me hantar sahariya, me mawakari me arah muka de farda, me arah mukut mulu enggak bahaya ni kan dah, minisu imagine kerana kan, kerana me me physically penuh mawitarak me,
අපි නොදන්න වෙලාවේ මේ අය අතර කුමක් සිද්ධ වෙනවා කියන්නේ දැන් මං කියන්නේ පැත්තකට දාමුකෝ මේ මේ පර්සනල් අත්දැකීම් බලන්නකෝ දැන් මෛත්‍රීපාල සිරිසේනට සහ විජේකලා කියන්නේ කොහෙන් පාත් වෙච්ච කතාවද දැන් ඇත්ත කතාවක් නෙමෙයිනේ කොහෙවත් කිසිම මම නම් කිසිම කරුණක් දන්නේ නැහැ ඒකට අදාළ නෑ නෑ කිසිම නමුත් මිනිස්සු ඒ මවන දේවල් මිනිසුන්ගේ ඇඳන් වල වෙන දේවල් මිනිසුන්ගේ කාමර වල වෙන දේවල් සහ මිනිසුන්ගේ ඇඳුමට යටින් තියෙන දේවල් ඒ කියන්නේ මේ කොච්චර කරද විශේෂයෙන් පිරිමියාට එක අඩුයි විශේෂයෙන් දේශපාලනය කරන කාන්තාවකට තරුණ කාන්තාවක් විදියට ඒ කියන්නේ ඒව දැනিলা නැද්ද ඒ කියන්නේ මම වඩ ඉතිහාසින්නම් කියන්නම්කෝ දැන් මම ඉස්සෙල්ලත් කිව්වා මම ටොම්බෝයි කෙනෙක් වගේ තමයි මුළු ජීවිතේම මම ජීවත් වුණේ මම කොළඹ විසාකේදී ගිහ විසාකේ ගොඩක් අය ගෙන් ඇහුවොත් එහෙම ඉරුනිකා කිව්වම මෙන්න මෙහෙම පිස්සු කේස් එකක් කියලා තමයි කියන්නේ ඉස්කෝලේ ඉඳන් අවුට් ගෝයින් එහෙම එක්කෙනෙක් එතකොට මම දැන් ඇත්තටම මේ A level වලින් පස්සේ මම ඔය මේ කොළඹ යුනිවර්සිටි එකට ඇත්තටම තේරුණා ඒ උනාට මට ඇත්තටම ඔළුවේ තිබ්බේ මේ හොඳටම මම රැග්වේ කියලා. රැගින් තිබ්බනේ දවස්වල මම කියන්නේ 2006 වගේ රැගින් වලට බය ගියේ නැහැ. ඊට පස්සේ තමයි ওই පිටරට ගිල්ලි ඉගෙන ගන්නකොට මම අපේ තාත්තා මට සල්ලි එව්වේ සෙමෙස්ටර් එකට විතරයි. ජීවත් වෙන්න මම සල්ලි හොයාගන්න මට සිද්ධ වුණා. ඒ කියන්නේ accommodation වලට කෑම බීමට ආසැඳුමක් ගන්න ඔය හැම එකටම. ඉතින් part time නේ අපිට කරන්න පුළුවන් යුනිවර්සිටි ඉගෙන ගන්නකොට මම part time ඉන්නකොට වයසක ජෝඩුවක් බලාගත්තා. ඕටිසම් තියෙන බබෙක් බලාගත්තා. මම රෑ ක්ලබ් එකක වැඩ කරා. ගොඩක් අය මේක දන්නේ නැහැ. මම යුනිවර්සිටි එකේ ක්ලබ් එකේ වැඩ කරා. බාරකේ බාටෙන්ඩර් කෙනෙක් විදිහට වැඩ කරා. දැන් බාටෙන්ඩ කියලා කිව්වම මේ අපේ කට්ටිය ඔලුවට එන්නේ මොකක්ද? අරක්කු විකුණනවා කියන්නේ. හරිද? අරක්කු විකුණනවා. මෙන්න මෙහෙම ඇති. රෑදිසේ අර අරක්කු විකුණන ක්ලබ් එකේ ක්ලබ් එකේ යාරිත් එක. එයාසේ නෑ අරක්කු විකුණනකම ඒක බොන ගමන් විකුණන්නේ. ඔය වගේ. ඊට පස්සේ දැන් මම ඇත්තටම හරිම මම කොච්චර හොඳට මම මේ ජොබ් එක කරාද කියනවනම් මාසයක් ඇතුළත මම සුපර්වයිසර් වුණා. මාත් එක්ක මේ ජොබ් එක කරපු අය තාම මාත් එක්ක කන්ටැක්ට් එකේ ඉන්නවා. එහෙ රටේ කට්ටිය. ඉතින් රාමිකල මගේ යාළුවෝ. ඉතින් මම හොඳටම මං කරන වැඩේ හරියට කරා. ඉතින් මම ඒ වගේම තමයි පොඩි බබෙක් බලාගත්තා. ඒ මම ජොබ් කොහොම හරි එක සැරේ දෙක තුන කරපු අවස්ථාවක් තියෙනවා. මොකද ලේසි නෑ ලොකු කට්ටක් නේ. ඉතින් මොකද අපේ තාත්තා ඔය දේශපාලඥයෙක් වුණාට මේ අර ටිපිකල් විදිහට අපි හැදුවේ නැහැ. දුක් විඳින්නම පුරුදු කරා. මොකද ඇත්තට මේකත් හොඳයි. නැත්තම් එම්ම මේ වගේ දැන් මම එහෙනම් එක පාටනේ දේශපාලට වැටෙන්නේ මට සර්වයිව් වුණේ මං ඒ හින්දා. ඒ අපිව හදපු විදිහට. කොහොම හරි මේ ඔහොම ඉවර වෙලා දැන් තාත්තා නැති වුණානේ. නැති වුණාට පස්සේ කිසි කොහෙන්ද මන් දන්නේ මම ඒකම මම මිස් ශ්‍රී ලංක තරගාවලියට මේ ඉදිරිපත් වෙලා හිටියා. ඒ අගෝස්තු වල ඔක්තෝබර් දාත නැති වුණේ. මේ කොහෙන් හරි ෆොටෝස් ටිකක් එළියට ඇවිල්ලා ඔතනින් තමයි ඉරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙන්න මෙහෙමයි කියන එක එළියට ආවේ. ඒ කියන්නේ ඒගොල්ලන් එතකොට තමයි මේ චිත්‍රය මංගෙන මවාගත්තේ. ඒකේ තියෙන අපිට ස්විම් සූට්ස් අඳින්නවා. හැබැයි මම මගේ පණ්ඩිතගමට අපේ තාත්තා මට එයා දැනගිටි මම දේශපාලනය කරන්න කැමතියි කියලා. ඒ හින්දා මයා මට කොයි තරගට යන්න එපා. එක එක විදියට පින්තූර ගන්නවා. ඕවා කවදාද දවසක ඔයාට ඉරියෙදි. ඒතොර මම යඩිකෝ අනේ ඔයා හරි හනමිටි අදහස් තියෙන එක්කෙනෙන්නේ. මේ 21 වෙනි සතවර්ෂයේ අපි ඉන්නේ. එයා මට කිව්වා මේ 21 වෙනි සතවර්ෂයේ මේ ලංකාව. ඉතින් එයාට ඇත්තට ලොකු දුරක් පේනවා. ඉතින් මේ ඒගොල්ලන් දන්නවනේ ලංකාවේ විදිය. හැබැයි ඒක තමයි තවමත් වබනකෝ තවමත් ඒක තමයි මට ඒ කාලේ දුපු මං කියන පෙනුමින් අත අඳුර ගන්න බැරි. අඳුර ගන්න බැරි. කොහොම හරි ඊට පස්සේ ඊළඟට ආපු මඩේ මොකද්ද? දැන් ඔය ඉංග්ලන්ඩ් වල ඉතින් අර ඕන තැනකට හොයලා බලන්න පුළුවන්. ඕෂියානා කියන මේ 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 හිපොඩ්‍රොම් කියන ක්ලබ් එකේ මම වැඩ කරේ. ඒ ක්ලබ් වල මේ 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 ඔය මේ ඔය අනවශ්‍ය දේවල් කරන්න බෑ. කෙලින්ම එළියට දානවා. හැබැයි එතනදි තව කතාවක් කවුරු හරි ගෙතුවා. මම මේ ක්ලබ් එකේ වැරදි වැඩක් කරා කියලා මම කියන්නේ මොකද්ද කියලා එච්චර හරි නෑ. ක්ලබ් එකේ ඩාන්සින් ෆ්ලෝ එකේ මැද මම අපි කිව්ව ලිංගිකව හැසිරුණා කියලා. හරිද? මම එතකොට කොච්චර බය වුණාද කියලා නම් තරුද ඒතර අවුරුදු 23 නේ තාත්තා එකපාරට නැති වෙලා හිතනවා මම මානසිකත්වේ. මම මගේ යාළුවට කතා කරා ක්ලබ් එකේ ඉන්නේ. මම කිව්වා මෙහෙම කතාවක් යනවා. يعني රටේ ලේඩි කෙනෙක් මම කිව්වා මෙහෙම කතාවක් යනවා. කිව්වා මෙයා කිව්වා ඔය ඕන කෙනෙක්ට මගේ නම්බරේ දීලා කතා කරන්න කියන්නේ ඕන මීඩියා එකේට. මේවා මේ රෙස්පෙක්ටඩ් මේ යුනිවර්සිටි ළමයි යන තැන් මේවා. මේවල ඔය දේවල් ඔය නරක වැඩ කරොත් එම කෙලින්ම පොලිසිය අරන් යන්න ඕනේ. ඕන CCTV එකක් මම පෙන්නන්නම් කියන්නේ ඒ වගේ හරියට තරහ ගියද එහෙ ලේඩි කෙනෙක්. ඒතර මම ඒ වලට ඔන්න ඔය විදිහට රියැක්ට් කරේ. මම හරියට මම පුළුවන් තරම් පරිස්සම් වෙන්න ගත්තා. ඒ කියන්නේ මං හරියට ඒ වගේ හිතන්න ගත්තා. මොකද කවදාවත් එක්ස්පෝස් වෙලා තිබ්බේ නෑනේ.
Rasanya mereka tikar beri una. Iri pasi mulu Lanka, Kolombo, samaje ini hem pirimiat tekam wagai mama. Iting dem mambelo dem bender pasit kieno ane tawen mukat ilang kedo gila itu pasir ranjen wi mai kela kiani pali mentu ini bad api deno be padi isa deno mang embela ranjen di kiani woi agi geno cari te mama tapi hari wino den jori mada pali mentu ya tuli ini geno katia dolos te nai ane kok koma pirimi wa wori tana kohela bana me koma pirimi geng mama ini ara nalin bandar tushari dunil mujiburauman emak ya ya api halus itu kayak kata khan nih, iting tharindu deng mamai thawa magi halus kek, mama kata akarnya am kisi conversation nega, deng mama mei oye ranjan nek ni mama ke honda mei halus tek kata akarnya oye deng mutte mama fisu kira hidup. Apa deng oye jelly slide no halus deh, api setu lah kakiira kata berarti. Iti ara mawa kawada awat, toye mama asli kena kaurut mawa ara typical ගෑනු කෙනෙක් විදිහට මට කවුරුත් සලකන්නේ නැව නාලි නයිලා තුෂාරි දුනිල්ල මට මචං කියලා කතා කරන්නේ හෙක්ටර් අප්පුහාමිලා එහෙම ටයිප් එකේ යාළුකම් අපි අතර තියෙන්නේ ඉතින් බන ඒක අරගෙන දැන් ඒක අහන ඕන කෙනෙක්ට තේරෙනවා මේ එයා ඔහුමාව හිනස්සන්න එක එක මේ විකාර කතා කියනවා මං හිනා වෙනවා එතනින් අර මං ඒවලට උත්තර දෙනවා විහිළු කරනවා ඒ වගේ දෙයක් ඕපදූපනේ කතා කරන්නේ මං අහලා නැහැ ඔය අහලා නැතු ඇති හරි මට පුදුමයි අහන්නේ නැහැ මට පොඩ්ඩ ලැජ්ජ මම ඒක මාත් එක්ක වැඩ කරන අය දන්නවා කියන්නේ මේ මට දැන් රංජන් අයියත් යාළුවෙක් ඔයත් යාළුවෙක් ඉතින් ලැජ්ජයි නේ කියන්නේ අපි කියන්නේ මට නම් ලැජ්ජයි කියන්නේ මට ආත්මීය අවුලක් වෙනවා එහෙම මේ කතා ප්‍රයිවට් කතාවක් අහන එක ගැන ඔව් ඔයා ඒ පැත්තෙන් බලන්නේ රයිට් ඉතින් ඕක දැන් ගොඩක් අය මෙන් ගොඩ දැන් මගේ හොඳම යාළුවෝ මට කියන කතාවක් තමයි මාර වැඩේ වෙන්නේ නේ අපි කතා කරන මොකක් කරගෙන එළියට ගියොත් මේ මොනාද කියලා කියන්නේ අපි කොච්චර අපි හරි ඕපන් දැන් මම නම් මම හැබැයි මේ ළඟදිත් මගේ යාළුවෙට කිව්වා ආය නම් මට මෙතනින් එහාට මගේ ආයේ එක්ස්පෝස් වෙන දෙයක් නැහැ දැන් මගේ පපුවත් එක්ස්පෝස් වෙලා එතනින් එහාට මං මගේ විදිය මිනිස්සු දැනගත්තට පස්සේ ඒකත් හොඳ දෙයක් ඒ දන්නවද ඕනම කෙනෙක්ට බොරුවක් හැම ගොඩාක්කල් කරගෙන යන්න බෑ කවද මොකද අමතක වෙනනේ බොරු අමතක වෙනවා ඇත්ත චරිතය පටන් ගන්න මුල් කාලේ ඉඳන්ම පෙන්නගෙන ගියොත් මිනිස්සුන්ට තෝරගන්න පුළුවන් මෙයාගේ මේ දේවල් වලට මං කැමති නැහැ මේගා මේ දේවල් මං ඒක නෙමෙයි මගේ ටැටූස් මං අහංගන්නේ මම හැමදේම මොකද පොලිටිෂන්ස් ගොඩාක් වෙලාවට සුදු වැඳගෙන හිටියට ඒක නම් ඔය මම හැම වෙලාවෙම කියන්නේ මහින්ද රාජපක්ෂ තමයි මේ රටේ ඉන්න වැඩියම ඕපන් මයින්ඩඩ් මිනිහා. හැබැයි එයා ජාතිවාදී මිනිස්සෙක්. එහෙම නැත්නම් එයා එයාගේ හොඳම යාළුව මුස්ලිම් බිස්නස් සෙට් එකක් ඉන්නේ. ඉතින් එයාගේ ඔක්කොම හම්බ කරන්න දෙලා තියෙන්නේ මුස්ලිම් බිස්නස් සෙට් එකට. හැබැයි මුස්ලිම් විරෝධී මිනිහ. එහෙම එකක් නැහැ. එයා වැ හොඳටම ගිහින් බුරියානි තමයි කන්නාස. පිට රටවල ගියන දවසේ එයාගේ ළමයි එහෙමනේ වෙස්ටර්න් දේවල්මයි කරන්නේ ඊට පස්සේ මේ දේශීයත්වයකට කතා කරන්නේ බොරුවන්නේ ඉතින් එතකොට ඊට ඒක දැන් හැබැයි මිනිස්සු මං හිතන රටේ මිනිස්සු දැන් ඒක තේරලා තියෙනවා කියලා දැන් මුල ඉඳන්ම ඇත්ත පෙන්වන එක හොඳයි එතකොට මිනිස්සු ඩිසිෂන් එකකට එනවා මේ ගෑණි මොනවා වුණත් මෙහෙමයි අපි මෙයාගේ මේ දේවල් වලට කැමති මේ දේවල් වලට කැමති නැහැ ඉතින් ඒ හින්දා මම නම් මෙතෙක් කාලයක් වෙච්ච හැම දෙයක්ම ආශිර්වාදයක් කියලා මං හිතන්නේ මම ඔය ෆෝන් කන්වර්සේෂන් ආපු එක ඒක පෞද්ගලික කතාවක් ඒක වැරදි රංජනුත් කරේ වැරද්ද මොකද වැඩක් හැබැයි රෙකෝඩ් කරපු එක හැබැයි එළියට ගියපු එක ඒකෙන් පස්සේ එහෙනම් වැටෙනවා නම් වැටෙනවනේ ඒ කාලේනේ එතන ඉවර වෙන්න ඕනේ එතන ඉවර වෙන්න ඕනේ මම ඒක හැම වෙලාවෙම කියන්නේ මේ මට අර තේරුම් ගන්න මං විදිහම හිතන හස්බන්ඩ් කෙනෙක් හම්බෙච්ච හින්දා තමයි මේ නැත්තම් එහෙම ඉතින් මගුලත් කැඩලා නැත්නම් හරියට බැලුවොත් මේ ඔක වැරදි විදිහට හිතන මිනිස්සෙක් මට මතකයි ඔය කෝල් වල උච්චම වෙලාවෙනේ රේකයි මායි ආවේ මේ ගෙදර ආවේ මට මතකනේ කොහොමද එයාත් ඇවිල්ලා හොඳ සපෝට් එකේ මම සමහරවිට කතා කරලා තියෙනවා මේ කවුද මෙයාට මේ හස්බන්ඩ් කතා කරද්දී ඔව් හිරාන්ට කතා කරලා ඉතින් අයියේ මෙහෙම මේ විශේෂයෙන් චන්දිවර වෙන වෙලාවේ ෆෝන් ආන්සර් කරෙත් නැහැ මේ ડિප්‍රෙස් මට හිතුණා එහෙම කරේ දැන් මම වුණත් එහෙමනේ දැන් ඊට පස්සේ මොකද්ද කරන්න කියන එකම ප්‍රශ්නයක් නැහැ හොඳ වෙලාවට මේ දින්නේ නැත්තේ වෙලාවට දින්නේ නැති මම කියන්නේ ඒ හැම දෙම ආශිර්වාදයක් වුණා මට මගේකට උත්තර දෙන්න ඕනේ නැහැ දින්නේ නැත්නම් නැත්තම් කාවරි වෙනහාවරි අතුලට දැම්මද ඒව වෙන කතා මම කියට ඇත්තටම චන්ද දෙවිලා අතුලට දැම්මද නැද්ද කියන එක ඒක නෙමෙයි මම කියන්නේ ඒක ඕවා වෙන චෝදනා නමුත් කොහොම හරි
මම එතකොට හිරාණාට කතා කළා සමහරලාට මේ කතා කරා කියන්නේ මේ මොකද මේ එතකොට හරිම සපෝටිව් මං හිතන්නේ මේ නමුත් මම මෙතන එකක් තමයි මේ ඒ ඒ අවස්ථා තුනකදී විතර ওই කාලේ පාර්ලිමේන්තුවේ හිටපු කාලේ අන්තිම පාර්ලිමේ කියන මේ අන්තිම හිටපු පාර්ලිමේන්තුවේදී එකක් ඇවිල්ලා අර මේ මේ කවුද උදේගම් මම්පලගේ වෘෂණ කෝෂ කතාව ඊට පස්සේ මේ මේ මම බෑක් සයිඩ් එකයි මේ ෆොන්ට් සයිඩ් එහෙම දෙනවා කියන කතාව. ඊට පස්සේ මේ 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 මේක සිද්ධියේදීත් මෙහෙම මේ 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 මීම්ස් යද්දි මගේ 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 මන් දන්න බ්‍රේස්ට්ස් කියලා තිබුණේ නැත්තම් මගේ නිපල්ස් මේ ඔක්කොම එහෙම තිබුණානේ. මම කියන්නේ මෙහෙම මේ වචන පාවිච්චි කරපු එක ඒව කිරීම මම කියන්නේ මේ ඇටෑක් කරන අයට දරුණු මේ කනේ පාර අකනේ මේවා සෝෂල් මීඩියා මම බලාගෙන දැන් කවදද පෙරේදද කොහෙදනේ මේ ප්‍රොටෙස්ට් එක තිබුණේ අපේ කපේ කට්ටිය ඇතුළට දාපු වෙලාවෙනේ එතකොට ඒ වෙලාවේ මෙන්න ෆොටෝ Facebook wall එකට ගිහ ගමන් මේ මම හදුවා එක avoid කරන්න ඒ කියන්නේ අපිට uncomfortable නේ නමුත් යකෝ ගියේ මම රේක කිව්වා රේකටත් මං කිව්වා බලපංගෝ Facebook එකට යන්න බෑ දැන් හිරුනිකාව තමයි දාන්න හැමතරේ මේ මානෙත් කොච්චර පිස්සුවක්ද කියන්නේ මේ කොල්ලෝ හතර දෙනේ කතරංගුට වෙලා මේ මිනිස්සු මේ මගේ මේක කෙලිලා ඉන්නවා ඔව් ඔව් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක්ද ඔක මේ හරිනම් කතා කරන්න ඕනේ මේ කොල්ලෝ ටිකක් හිරේ දාලා තියෙනවා මේ රටේ මේ මේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න ගිහිල්ලා එක පැයක්වත් ජොන්ස්ටන් හිටියේ නැහැ හරියට බැලුවොත් එමෙ මේ හරියට ගුටි කාපු වුන් තමයි මේ දාලා තියෙන්නේ ඇතුළට ඒව නෙමෙයි මේ කාගේ හරි බ්‍රෙස්ට් එක එලිලා සහ දැන් නමුත් මං කියන්න හැදුවේ අර උත්තරේ දැම්ම ගමන් පහුවදාවිද්දි මේ ෆොටෝ නැහැ ඒ කියන්නේ මිනිස්සු මං කියන්නේ ඒව තමයි කනේ පාරවල් කියලා ඔව් දැන් ඔය වෘෂණ කෝෂ කතාව ඔව් ඉතින් වෘෂණ කෝෂිට වෘෂණ කෝෂණේ තියෙන වැදගත් වචන කියන්නේ මොකක්ද පිරිමි ඔය වචන කියනවනේ මං කියන්නේ ගෑනුත් බය නැතුව කියන්න ඕනේ එතකොට පිරිමි කට උත්තර නැති වෙනවා ඔව් දැන් මම මට ගහපු මට මේ ඔය හඩපට කේස් එකේදී ඔය සමහර මීඩියා වට කරන් ගහපු විදිහේ හැටියට මම අර විදිහේ ඒ ආවේගිකින් මං අර උත්තරෙත් එක්ක තමයි ඒ ගැහිලා නැවතුනේ නැවතුනේ ඔව් මතක් කරලා බලන්න ඔව් ඔව් ඒක තමයි මම කියන්නේ මට එතනින් එහාට එකක්වත් එලි හිටින්නේ නැහැ උන්ට ලැජ්ජයිද යකෝ මේ ගැහිලි බයලා තෝ මේ කතා ඔව් මම කියන්නේ දැන් මම නොයකත් මම ඔය රණිල්ගේ කේස් එකේදිත් ඒ ගේ ඉස්සරහට යනකොට ඒගොල්ලෝ ප්ලෑන් කරලා තිබ්බා මේ ඔය හඬපට ටික එතන ප්ලේ කරන්න මම බණවිඩයක් ඇව්වා ඔය මුළු ලෝකෙම හප්පෙවනේ අහක් නැතිවත් මල් ළඟ තිනවා මං දෙන්න කියලා. එතන තමයි නැවතුනේ ඒවා. ඉතින් ඒ වගේ මිනිස්සු හිතනවා මේ කාන්තාවකට සෙක්ෂුවලි ලිංගිකව ගහන තරමට තමයි වැටෙන්නේ කියලා. හැබැයි ගොඩක් අය ඒකට තමයි වැටෙන්නේ ඇත්තටම. වැටෙනවා ඇත්තටම වැටෙනවා. ගොඩක් අය වැටෙන්නේ. අර මේ විදිහට අර මානසිකත්වයක් මටත් මමත් මුල් කාලේ වැටුණානේ. හැබැයි ඉතින් මං දැනගත්තා මේක මට කන්ට්‍රෝල් කරන්න බැරි දෙයක් කියලා. මම ගොඩාක්ම ශක්තිමත් උනේ ඇත්තටම මේ ශක්තිමත් දෙතුන් දෙනෙක් ඉන්නෝනේ මට අම්මා මාව දාලා නැහැ කියන දන්න පිරිස. ඒගොල්ලන්ගෙන් එහාට කවුරු මං ගැන මොනවාක්වත් ප්‍රශ්නයක් නැහැ කියන මානසිකත්වයට මං ආවට පස්සේ මම ඒක හදාගත්තා. හැබැයි ඔය මානසිකත්වයට හැමෝටම එන්න බැහැනේ තරින්. ඉතින් මේ 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 සයිබර් බුලින් කියන එක හරිම භයානක දෙයක්. භයානක දෙයක්. සහ මං කියන්නේ කාන්තාවන්ට මේකට ෆයිට් කරන්න පුළුවන් එකම දැමනද මම දැකලා තියෙනවා රේකත් ෆයිට් කරන්න හැම තමයි. එහෙනම් දැන් රේකට තියෙන ලොකුම එක තමයි සමහරු කතා කරද්දී ආමන්ත්‍රණය කරද්දී කියන වචන. ඔව්. ඒ කියන්නේ හිතාමතාම ගෑනුවට රිද්දන්න පාවිච්චි කරන වචන තියෙනවනේ එක්ක බඩ වගේ වචන වෙන්න පුළුවන්. මේ ගෑණි කියන වචනේ සමහරට වෙනවා නැත්නම් සමහරලාට මේ ඇන්ටි වගේව දානවා. ඔය වගේ දාලා ඒ කියන්නේ ඒතකොට ගෑනුවා කැමති නැහැනේ එහෙම කියනවට. රේකට කවුරු ඇන්ටි කිව්වොත් රේක කියන්නේ කෙලින්ම ඔව් පුතා කියන්න වගේ කියලා. මම කියන්නේ ඒගොල්ලෝගේ අපහාසයම ගුලි කරලා ආයේ ගහන එක මිසක් හරියට හරි වෙන උත්තරයක් නැහැ කියලා මේ උත්තරයක් නැහැ ඔව් මට ඇත්තටම මම ඔය මගේ ඔය පින්තූර එළියට ගියන් පස්සේ මට මුලින් නම් ඇත්තටම hina ගියා මට පොඩ්ඩක්වත් නිකන් කිසිම අර කිසිම ලැජ්ජාවක් හැඟීමක් ඇතිුනේ මොකද මේ මගේ ඇඟේ තියෙන දෙයක්නේ හැබැයි මේක ටික ටික මේක නෙගටිව් පැත්තට මිනිස්සු අල්ල ගන්න මම කල්පනා කරා මේක හරිම වැරදි තැනකට මේ යන්නේ මොකද මේක සමහරක් වෙලාවට මේ අපි කරන කිසි වැඩක් අන්තිමට නිකන් තුට්ටු දෙකට වැටෙනවා මේකේ මේක අල්ල ගන්න ඕන තැන මෙතන නෙවෙයිනේ අල්ල ගන්න ඕනේ රනිල් වික්‍රමසිංහ විසින් පොරොන්දු වෙලා තියෙනවා දින එනකොටම මේ මේ දේවල් පොරොන්දු වෙලා තියෙනවා දින 47 දෙකක් ගිහින් තියෙනවා අද වෙනකන් එන තේ නැවුත් නවත්ත ගන්නවා ඒතර හෙටාන ඉඳන් තවත් ඩීසල් පෙට්‍රල් වැඩි වෙනවා ඒතර ඩීසල් මේ ගෑස් එකේ හොර මගඩියක් වෙනවා ඩොලර් 94 ගන්න තියෙන එක 129ට මේගොල්ලෝ අරගෙන එතන ඩොලර් මම බිලියන ඕ මිලියන මම හරියටම දන්නේ නැහැ දෙකක් හරි කට්ටියගේ සාක්කුවේ තුල් යනවලු ඉතින්
මේවත් වලට බෙරහිව කතා කරනකොට අල්ලගන්නේ මේ වගේ තැනකින් නම් අපි මොන කොච්චර බාලාංශ තත්ත්වයකද රට තියෙන්නේ කියන තැනනේ හිතා ගන්න ඕනේ සහ දැන් මේ මේකේ අනිත් එක තමයි එකක් ඇවිල්ලා මේක ඇවිල්ලා කාරණා දෙකක් එක කතා කරන එකක් මාතෘත්වය කියන එක විශේෂයෙන් මම ඔයිට කලින් සමහර අවස්ථාවල තියෙනවා මේ කාන්තාවන් වැඩි වෙයි නායකත්වයට එන තරමට ලංකාවේ දේශපාලන හැබැයි කාන්තාව වෙන්න ඕනේ ඇතුළෙන්ම කාන්තාව වෙන්න ඕනේ එනම් පිරිමින්ගේ උමනාවට කන්ට්‍රෝල් වෙන අන්තිමට පිරිමි දේශපාලනයම කරන කාන්තාව නෙමෙයි නායකත්වයන දැන් නවසීලන්ත බලන කොච්චර මේව රටක් වෙලා තින්නේ මං හිතන්නේ කාන්තාවක ඉන්න නිසා මම ඒක දැකලා තියෙනවා හිරුනිකාගේ ඒක ඒ කාන්ත මාතෘත්වය පිළිබඳ හොඳම එක මං දැකලා තියෙන්නේ මේ අර ළමයින්ව මහාන කරන වෙලාවේ කියපු එක ඉතින් අර අපි කතා කරා එතකොට මේ සිද්ධිය ගැන එතකොට කිව්ව මේක ගැන කතා කර ඒ කිව්වේ මට මතකයි මේක ගැන මම මේ මේක මං එන්න අනිත් කැලේ තමයි මම වැරදි උපදේශයක් දුන්න වෙලාවේ වැරදි කියලා කියන්නේ නිවැරදි උපදේශයක් නමුත් ඒක වැරදි පැත්තටපත් උනේ ඒ කියන්නේ ඒ ළමයි රංජන් නැහැ කතා කරද්දි මේ කියන්නේ මේ ළමයින්ව මහාන කරලා මේ වෙලා තිබුණු කේසස් කිහිපයක්ම තිබුණා මේ ළමයි පොඩි හාමුදුරුවරු විදිහට රේප් කරපු ඒවා එතකොට මේ කියන්නේ ඒ වෙලාව මට මතකයි ඒ ආවේගයේ තිබුණේ තනිකර අම්ම කෙනෙක්ගේ ආවේගය කියන එක සහ මම තව අවස්ථා කිහිපයකදී මේ එළියේ කතා කරන ප්‍රෙස් වලදී එහෙම දැකලා තියෙනවා සමහර ප්‍රශ්න ගැන සංවේදී වෙන්නේ මේ ළමයි ගැන හිතලා මට හිතෙනවා මේ වෙලාවෙත් වැඩියම සංවේදී වෙලා ඇත්තේ ආවේගශීලී සහ සටන්කාමී වෙන්න හේතුව වෙන්නේ නැත්තේ මේ ළමයින්ගේ රට කියන එක වෙන්නේ නැති. මම ඒක දැකලා තියෙනවා මේ කියන්නේ මේ මාතෘත්වය කියන්නේ ළමයි හදපු නැති කෙනෙක්ට උනත් ඒ කාන්තාවක් ඇතුලේ තියෙනවා ඒක. ඒ කියන්නේ මාතෘ ගුණය හැබැයි මං කිව්ව මං ඒ වෙලාවේ කිව්ව බය නැතුව කතා කරන්න ඔය මේ රටේ මිනිස්සු දැන් ප්‍රගතිශීලී වේගෙන ඉන්නේ හැමෝම ප්‍රගතිශීලී නෑ ඔය ගහන අය ගහයි නමුත් මේ ඡන්ද ලැබෙයි කියලා මම ඒ කතාව දෙන්නෙක් ඇහුවා මගෙන් රංජන් රාමනායකත් මගෙන් ඇහුවා මට මල්ලි ඡන්ද ලැබෙයිද දැන් මේ යන විදිහට ඔක්කො එතකොට හඬපට ඔක්කොම ලීක් වෙලා මේ මාර කතන්දර හදලා මේ රංජන්ට නම් මේ අධිකරණයට බලපෑම් කරා වගේ වෙනම එහෙම ටිකක් හැදිලා ඊට පස්සේ ඔය හාමුදුරුවන්ගේ ජාතියට ඊට පස්සේ UNP එකේම අය කියන්න ගත්තා UNP කීමේ කියන්න ගත්ත මේ අය නිසා තමයි ඡන්ද නැති වෙන්නේ කියලා. එතකොට මේ මම රංජන් නායකට කිව්වා රංජනට කිව්වා අංක 1 වෙයි බය වෙන්න එපා කියලා. එක උන්නේ නැහැ. ඒකත් වැරදුනා. මම කිව්වා මේ මිනිස්සු මෙහෙම සපෝට් මේවට. අනිත් එක තමයි මේවා කතා කරපු එකෙන් කොළමින් ඉහළම ඡන්ද ගන්න පුළුවන් වෙයි කියලා මම කිව්වා. කිව්වට ඒ නිසා මට ඇත්තටම හිතුණා මම අපි මේ අපිත් එක්ක මේ ආශ්‍රය කරපු දැන් ඔයිට වඩා මේ කතා කරන්න එපා කියලා කියන කෙනෙක් ආශ්‍රය කරා නම් ඔය කතා නොකර සද්ද නැතුව ඉඳලා චරිතෙත් රැකගෙන දැන් අපි වගේ අය නෑ උස්සන්නේ චරිත ගැන හිතන්න එපා බය නැතුව ෆයිට් කරන්න එහෙම කියලා උස්සලා ඊට පස්සේ ඡන්දත් නැති වෙලා මේ දේශපාලන ජීවිතයකුත් විනාශ කරාද වගේ විශේෂයෙන් මේ යම් ප්‍රගතිශීලී මේකක් තියන එක දේශපාලන ජීවිතේ විනාශ කරාද වගේ ඉතින් මං හිතන්නේ අර හාමුදුරුවෝ ගැන කතා කරපු එක හඬපටි සහ ගොඩක් ඒවා එකතු වෙලා වෙන්නේ නැති චරිත ගැන මිනිස්සු හදාගත් අදහස් වෙන්නේ නැති අපි හිතපු තරම් ඡන්ද නොලබෙන්න හේතු වෙන්නේ නැත්තේ නමුත් ওই දෙකම ගැන කතා කරොත් එකක් ඇවිල්ලා ඇයි ඒ කතා කරන්න කියන එකට උත්තරේ මම හිතන මාතෘත්වයේ පිළිබඳ කාරණය දෙවෙනි එක මිනිසුන්ගේ ඡන්ද මේවකින් නොලැබීම කියන පැත්ත ගැන කොහොමද කන්සර්න් කරන්නේ ද විශේෂයෙන් දැන් මේ වෙලාවේ මේව කරලා මේ වයින් පස්සේ මිනිස්සු හිතයිද මේ මෙයාට දැන් ඡන්ද දෙන්න හොඳ නැහැ කියලා විශේෂයෙන් කඩුවෙල වගේ ඒරියාස් වල ඉන්න සාමාන්‍ය මධ්‍යම පාන්තික ටිකක් සාම්ප්‍රදායික පවුල් ඡන්ද නොදී ඉඳීද ඒ කියන්නේ කොළඹ වැදට ගිහිල්ලා සමහර ඒ කියන්නේ මේ ඔය නිකන් ඉහළ මධ්‍යම පාන්තික ඕවගෙන සෙන්සිටිව් පවුල් වෙනයි නමුත් ගොඩක් වෙලාවට කොළඹ උනත් ඡන්ද ඉල්ලන කෙනෙක්ට ආයෙත් සාම්ප්‍රදායික ඡන්ද ටික ගන්න වෙනවා ඒතර ඔය පැති දෙක ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම මම හිතන්නේ මේ රටේ දැන් ඔය බෞද්ධ සිංහල ජාතිය බෞද්ධ ආගම කියන එක හරියටම කරේ මහින්ද රාජපක්ෂ ඒ රඟපෑමට ඒ ටැලන්ට් එකට ගහන්න එයාගේ පුතාටත් බෑ වෙන කවුරුත් ඕනෙත් නෑ මන්නම් කියන්නේ එයා ඒ කල්ට් එක හදලා ඉවරයි ඒ කල්ට් එකෙන් එහාට අපි තව කල්ට් හදන්න ඕනේ නෑ අපි හදන්න වෙන කල්ට් එකක් අපි හදන්න ඕනේ අර මම හැම වෙලාවම කියන්නේ මේ ලෞකිකට වඩා ලෝකෝත්තරනේ වැදගත් වෙන්නේ මම හිතන්නේ මම සෝමහාමුදුරුවන්ගේ ශිෂ්‍යාවක් මම අභිධර්ම ඉගෙන ගත්ත උන්වහන්සේගේ මම වජිරාරාමයට ගියේ මම ඒක හිටපු අවසාන එක ඉගෙන ගත්තා ඒක උගන්ලා තියෙනවා ඒක හිටපු ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් මම ඉතින් ඕක දැන් මේ දැන්නේ කියන්නේ මම ඔය වගේ සුදුසු කන් ටිකක් නාමල්ට තිබ්බනම් එහෙම යා පළවෙනිටම පිටියේ ගහ ගන්න ඔය ටික මම කියන්නේ හැබැයි මම ඒව කියවන්න යන්නේ නැහැ තරින්දු හැබැයි ඔය ගොඩ දෙනෙක්ට වඩා මම මේක දර්ශනයන්නේ මේක ආගමක් කරගත්තද මේක බිස්නස් එකක් කරගත්තද මේක දර්ශනයක් බුදුරජාණන් වහන්සේත් කිය
කියලා දෙන්නේ මොකද්ද? තම උන්වහන්සේ දේශනා කරලා තියෙන දේ හොඳද නරකද කියලා බල්ලිවරුල අපි ඔළුවෙන් හිතලා කල්පනා කරලා ඒක අනුගමනය කරන්න කියලානේ. සැකයක් තියෙනනම් තමුන් ඒක බලන්න කියලා, ඒ සැකේ දුරු කරගන්න කියලා. ඉතින් අපේ ලංකාවේ ගොඩක් වෙලාවට මේ ලංකාව ඇතුලේ මේ ඔය සිවුර විසින් මේක බරපතල ප්‍රකාශයක් වෙන්න පුළුවන් කරපු විනාශේ තරඳු අය හරවන්න බෑ. ඒක දැන් ප්‍රසිද්ධ මතයක් වෙලා. ඒක කොයි විදිහට තේරුම් ගනින්ද කියලා මම රංජනායත් එක දවසක් කතා කරනකොට එයා කිව්වා, ඇත්තේ කතාව නංගි ඩොනල්ඩ් ට්‍රම්ප් යනවාද කියලා ඇහුවා. මේ පාප් වහන්සේකින් හරි වෙන කකින් හරි උපදෙස් ගන්න ජනාධිපතිතුමනි පස්සේ රට කරන්නේ කොහොමද කියලා. එතකොට අපේ එහෙම නෙවෙයිනේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අදටත් කකුල් දෙක අල්ලලා වඳින්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒක ලොකුම ඉන්නේ කැලේ. හරිද? අනික් අයනේ පන්සල් වල ලොකුවට බිල්ඩින් හදාගෙන. වෙන මොකුත් ඔන්නේ මේ වර්තමාන දින ආහාර අර්බුදයට පන්සලට මොන තරම් කෑම ලැබෙනවද තරින්ද? ඔව්. ආ මොන තරම් සම්පත් ලැබෙනවද? ඇත්තටම ළමයින් ගැන පොඩි දරුවෝ ගැන හැඟීමක් තියෙනවා නම් අම්මලා ගැන පොච්චර කිරිපිටි ලැබෙනවද? නිකන් හිතන්නකෝ හැමෝම දෙන්නේ මේ ඇන්කර් පැකට් එකක් හරි ලක්ෂ්මී පැකට් එකක්. මේ ටික විතරක් පන්සලක් ඇතුළේ එක අකුර දුප්පත් පවුල් ටිකක් බලා ගන්න බැහැ. සහ දැන් කගේ ගමේ ඉන්න දැන් ආහාර අමාරු වෙද්දි. ඔව්. පන්සලට පුළුවන් ඉනිෂিয়েට් කරන වැඩක් දැන් අර කමියුනිකේෂන් වගේ කන්සෙප්ට් එකක් මේ කමියුනිටි සෙන්ටර් එක කරන්නේ. ඒ වගේ අපි ඉල්ලා සිටියෙත් පන්සලට පුළුවන් නම් ඒක කරන්න පුළුවන් කියලා ගමේ බුදුහාමුදුරුවෝ හැමදේම අතාරින්න කියලා තියෙද්දි බලන්නකෝ මේ පන්සල ඇතුළට ගියම හෝටල් වගේ නේද තියෙන්නේ. ඔව්. මම සමහර පන්සල් ඒ බිල්ඩින් ටික දැක්කයින් පස්සේ පුදුමයි නේද මේ මෙච්චර මේ තරම් කොහොමද මේ ඉන්නේ කියලා හැමදේම අතාරින්න කියලා තියෙද්දි. එතකොට මේ උන්වහන්සේලා විසින් පුංචි මම මොකද මේ ළඟදි දවසක මම එක මේකක් දැක්ක. අනේ අම්මට මොන තරම් පින්ද කියලා. අර පුංචි දරුවා අම්මගේ සායි මේ අම්මට පින්ද කියලා දානවා. දෙයනේ අපි පින් කරගන්නා මිසක් තව එකෙක්ගේ ජීවිතයක් බෙල්ලට දෙනවද මේ අපේ පිනට කියලා. මොන කරුමයක්ද ඒක? අර මේ බඩෙන් තමුන්ගේ ලේකිරි කරලා පොලිවරලා ළමයේ කෙලියට දාලා ඉවර වෙලා ඒ ළමයාව දන්නන්නා දුන්න මේ හරියට ළමා නිවාස ප්‍රදානවා වගේ වැඩක් නෙමෙයි. ඔව් ඔව් ඒක තමයි ඒක. අතහැරලා දාලා ළමා නිවාස අනාථ කරනවා වගේ වැඩක්. ඔව් ළමයින්ට පොඩි කාලෙම ළමයින්ට කැමැත්තක් තියෙනවා කියනකෝ. අර සමහර ළමයි ඉත පොඩි කාලෙ ඉඳන් කැමතියි. ඒ දරුවට තීරණය ගන්න බෑ. එයා ඒක තීරණ නැද්ද කියලා. තව ටිකක් ලොකු වෙනකන් ඉන්නෝනේ දරුවා ඇත්තට කැමති මොකද කියලා බලන්න. ඉත ඒ නිසා ඒ විදිහට අනිත් එක බලන්න. ඔය ඕන තරම් ඔය සමහරක් ස්වාමින් වහන්සේලා ඉගෙනගෙන ලොකු තැනකට ගිහිල්ලා හොඳට ඉගෙනගෙන පැවිදි වුණාම නේද ඇත්තටම උන්වහන්සේලාගේ ඇත්ත සීලය ඔය සිල්වත් ගොඩක් ස්වාමින් වහන්සේලා හොඳට ඉගෙන ගත්ත කට්ටිය. කාලයක් ගිහිල්ලා පැවිදි වෙච්ච කට්ටිය. ඉත ඒ නිසා මේ පොඩි දරුවන්ගේ පොඩි ළමා කාලය විනාශ කරන එක ගැන මම ඒක පැහැදිලිව අදටත් මම ඒක ගැන කියනවා. මම පොඩ්ඩක්වත් දුක් වෙන්නේ නැහැ. මම කියපු හැම වචනයකම වගකීම් මම ගන්නවා. මේ කියපු කිසි දෙයක් වැරදිලා නැහැ නේ. එතකොට මේ රට ඇතුලේ මේ ස්වාමින් වහන්සේලා නැවතත් කල්පනා කරලා බලන්න ඕනේ මේ දේශපාලනයට, මේ රටේ අනාගතයට, මේ රටේ සුබවාදී තීරණ ගැනීමේදී විරුද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. ඒ හැම දෙයකටම ගත්ත ඒ මැදිහත් වෙච්ච අවස්ථාවන් ඔක්කොම වැරදි. හොඳ උදාහරණයක් කියන්නම් හතේ පොත. ඔව් හතේ පොත. හරි. බස් එකක් ඇතුලේ අම්මා කෙනෙක්ට ওই කොහේ හරි තැනක ගාවනකොට සද්ද නැතුව ඇනින් ඇරගෙන ඉන්න මිනිස්සු මඩවලක දරුවෙක් මේ දූෂණය කරලා මරලා දානකොට සද්ද නැතුව ඉන්න මිනිස්සු මේ දරුවන්ට ලිංගික පාඩමක් ගැන කියලා දෙනකොට ඒකට කෑ ගන්න හාමුදුරුවෝ. හරිද? ඒ කියන්නේ ළමයිගේ මනස විනාශ වෙනවා. ඔව්. කිසිම අධ්‍යාපන විශේෂඥ දැනුමක්වත් නැති. නැති කට්ටිය. ඔව්. පිට රටවල් වල අවුරුදු 4දී තමයි තනියට ගුඩ් ටච් බෑඩ් ටච් කියන එක. දරුවන්ට කතා කරන්න පුළුවන් වෙච්ච ගමන් කියලා දෙනවා මොනවාද අම්මා තාත්තා කවුද අත ගන්න ඕනේ කවුද හොදන්න ඕනේ කියලා. ඒක මගේ දරුවන්ටත් කරනවා. අපේ මොන්ටිසෝරි තමයි අංක ලියන්නයි අකුරු ලියන්නයි කියලා දෙන අවුරුදු 7 වෙනකම් පිට රටවල් වල වෙන්නේ නැහැ. ඔව් ඔව්. තැනකට ගිහිල්ලා හැසිරෙන්න ඕන විදිය, හරිද, රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කන්න ඕන විදිය, මලගෙක ගිහිල්ලා ඉන්න ඕන විදිය. දැන් මම යන තැන හැමතැනම අපේ ළමයි වගේ යන්නේ. මොකද නැත්තම් උන් කවදරි දවසක හරියට හැසිරුනේ නැත්තම් ඇත්තටම ළමයි හදන විදිය කියලා අපිට නෙමෙයි කියන්නේ. ඉතින් ඇත්තම කතන්දරේ අපේ මිනිස්සු ඔක්කොම බලාපොරොත්තු වෙනවා මේ ළමයි එක්ක ඉස්කෝලෙන් එක්ක සමාජින් ඉගෙන ගනී කියලා. දැන් ඔය ගොඩක් තැන්වල ගිහිල්ලා හරියට පොලිමකට ඉන්න දන්න ඒවල් වල වලට කියලා තියෙන නැති පොඩි කාලේ ඉඳන් තව කෙනෙක්ට රෙස්පෙක්ට් කරන්න, තව කෙනෙක්ගේ වෙලා වෙනකන් ඉන්න. ඔය සමහර තැන්වලදී බලන්නකෝ මම දැකලා තියෙනවා මාධ්‍යවේදීන් මේ මාධ්‍යවේදිනුත් නෙමෙයි ওই සමාකට තව එකට කතා කරන්න දෙන්නෙම නැහැ. පැන පැන පැන. පැන පැන කතා පොඩි කාලේ කියලා දීලා නැහැ. මොන් කෙනෙක්ගේ වල් වල අර රෙස්පෙක්ට් කියන එක කියලා දීලා නැහැ. ඉතින් එතකොට මේ දේවල් මං කිකයි කියලා කියන්නේ අපි හදන්නේ කුටුම්බෙම ගේ පවුලෙන්ම
දේවල් වෙනස් විය යුතු තැන් තියෙනවා. එතනින් තමයි මුළු රටක් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම අර ඉස්සෙල්ලා ඔයා කියපු කතාව මම නම් පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. මම චන්දඩුනේ ඔය චන්දඩුනේ අපේ එක හේතුවක් තමයි ඔය ෆෝන් කන්වර්සේෂන් එකක් හිතුව මම හරිම නරක ඒ චරිතය ගැන කතා චරිතයක් නැති මහ මහත්යට රවට්ටපු වග් කිසි තේරුමක් නැති ගෑණියෙක් කියලා. හැබැයි ඉතින් මේ හැමදේම උනේ හොඳට දැන් හිතනකොට. මොකද මම මගේ ඇත්ත විදිය මම හංගාගෙන ඉන්නවා. මම කවදාවත් හංගපු කරේ නෙවෙයි. හැබැයි ওই විදියට හරි ඔගේ එළියට අපි කොහොමද එන්නේ? මිනිස්සු දන්නවා මම හරි ඕපන් මයින්ඩඩ් මිනිසෙක්. මම ඔය කියන විදියට මම මගේ ජී මම කසාද බඳලා අවුරුදු 7ක් වෙනවා. මගේ මහත්තයා මට මෙච්චර ආදරේ. මම එයාට දිවිහිමියෙන් මම ආදරේ කරලා එයාත් එක්ක අපි දෙන්නගේ රිලේෂන්ෂිප් එක හරි ලස්සන රිලේෂන්ෂිප් එකක්. මම මේ කරන රසවැටියට වෙන කෙනෙක් එක්ක හිටියා නම් එහෙම එළියටවත් යන්න දෙන්නේ නැහැ. දන්නේ නැහනේ මොනවාද වෙන්නේ කියලා. ඒක තනිකර තමුන් දෙන්නගේ අතර තියෙන තේරුම් ගැනීම. ඉතින් දැන් මේ අපි මේ කතා කරේ චුට්ටක් දේශපාලනඥයෙක් විදිහට දේශපාලනය කරන කෙනෙක් විදිහට අර රියල් තමන් කියන එක්කෙනා කොයිතරම් දුරට සමාජයත් එක්ක ප්‍රොජෙක්ට් කරනද? ගොඩක් අය ෆේක් අපි අර කතා කරද්දි මහින්ද රාජපක්ෂ ගුවත් බොහෝ අය මේ තමන් නොවන ෆේක් චරිතයක් විදිහට පෙනීන්න ට්‍රයි කරනවා. ඉතින් ඒ එතකොට තමන්ව තමන් විදිහට පෙනී ඉන්න එක මම හිතන්නේ කම්ෆර්ටබල්. හරිම කම්ෆර්ටබල්. ඔව්. එතකොට තමයි මිනිස්සු ඉතින් ඇයි මොකද්ද ප්‍රශ්නේ? මේ මගේ ඉන්ඩිවිජුවලිටි එක මිනිස්සු කැමති නම් ඒ කැමැතිම බාරගනි, අකමැති ඉද්දි කට්ටිය අතහැලා දායි. හැබැයි හැමෝම අකමැති වෙන්නේ නැහනේ. ඔව්. ඔව්. ඒ හින්දා මේ බොරු කරන්න හොඳ නැහැ කියලා මම කියන්නේ. ඉතින් මේ වෙද්දි ලෝකේ මම දැකලා තියෙන ද ඇමරිකාවේ වෙන රටවලත් තරුණ දේශපාලන නායිකාවන් නැගියනවා. ඒ අය තමයි රටේ අනාගතයේ විදිහට ගොඩක් අය ප්‍රගතිශීලී අය දකින්නේ මේ අය රට බාරගනී කියලා. ඉතින් මම හිතන්නේ එහෙම කියන්නේ ඇත්තටම දැන් අපි කතා කරාට දැන් මේ පක්ෂ ගැන අපි කතා කරලා දැන් අපි සමග ජනබල වේගයට විවේචන කරන අවස්ථා ගොඩක් තියෙනවා. නමුත් ඒ අතර තියෙන ඉන්ඩිවිජුවල්ස්ලා අපි අතාරින්න බෑ. ඒකයි මම හැම වෙලාවම මාධ්‍යවේදියෙක් විදිහට ඒ බය නැතුව එන්ඩෝස් කරන්න සමහර අයව එන්ඩෝස් කරන්න පුළුවන් අයව සහ ආශ්‍රය කරන්න පුළුවන් නම් ඒ අයව බය නැතුව ආශ්‍රය කරන්න. දැන් ජර්නලිස්ට්ලට ප්‍රශ්න එනවනේ අහවතත් එක්ක හිතවත් කියන එක එහෙම කියන්න පුළුවන් අය. එතකොට ඉතින් එහාට ගිහිල්ලා දැන් මේ අපි මේ කතා කරපු පර්සනල් කාරණාවලින් එළියේ ඇත්තනම් මම කතා කරන්න තිබු එක ප්‍රධාන මාතෘකාවක් තමයි මේ මම ඒක ගැන අහන්නම්. ඒ කියන්නේ මේ දුමින්ද සිල්වා නැවතත් කියන ජනාධිපති සමාව දුන්නම අපි ඔක්කොම හිතන්නේ චැප්ටර්ස් ඔක්කොම ඉවරයි. දැන් ආය කරන්න දෙයක් නැහැ. මේ ජනාධිපති සමාව දුන්නා. දීලා මේ එයාට අවශ්‍ය කැම්පේන් එක කරන්න ලේසි වෙන්න කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ ගොඩාක් ගෙවල් හදන ආයතනයක ලොකු තරතුරක් දුන්නා. එතකොට ඒගොල්ලන්ට ලොකු මීඩියා එකක් තියෙනවා. දවසට විනාඩි දෙකක තුනක ලොකු නිවුස් අයිටම් එකක් යනවා. ගෙවල් හැදුවා, කතාවක් පැවැත්තුවා. ඉතින් ආයේ කොහොමද දුමින්දි සිල්ලා හොල්ලන්නේ? නමුත් ඊට පස්සෙත් ෆයිට් කරලා නැවතත් මේක අඩුතරම අතුරු නියෝගයක් දැනට අපිට කියන්න බෑ මොකක්ද කියලා. නමුත් ඒක නැවතත් අර සටන් කරනවා කියන එක කොතනින්ද ඉවර වෙන්නේ කියන එකත් නැති සහ ඒතර මිනිසුන්ගේ ගෞරවය නැවත මම හිතන්නේ ගොඩක් වෙලාවට මිනිස්සු කිව්වා මේක මාරයි, මේ මෙතනටත් ගිහිල්ලා තායෙත් මේක කරපු එක. දැන් මේක ඓතිහාසික තීන්දුවක්. ඒතර ඒකන මොකද්ද හිතන්නේ කියන එක කිව්වොත් ඇත්තටම ආදාන ඩොනල්ඩ් ට්‍රම්ප්ත් එයාගේ ධූරේ ඉවත් වෙනකොට මම හිතන්නේ ජනාධිපති සමාව දුන්නේ. හැබැයි ඒවා කිසි කෙනෙක් අභියෝගයට ලක් කරන්නේ. හැබැයි ගොඩක් අය මීඩියා වල කතා කරා. CNN ගත්තත් වෙනත් මේ channel ගත්තත් ඒ වෙල කතා කරා මේ වැරදි මේ වගේ තීන්දුව කියලා. හැබැයි කවුරුත් එක්ක අභියෝග කරේ නැහැ. හැබැයි අපි වුණත් මේක ඇත්තටම ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක අපි හිතුවේ නැහැ මොනවා වෙයිද කියලා. හැබැයි අපි නිකන් අපේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දැම්මයින් පස්සේ ශේෂ අධිකරණයට එතරින් එහාට ඉතින් දැන් මම ඇත්තටම ගරු විනිසුරුතුමාලට සිරසනම ආචාර කරනවානේ. ගොඩක් අය දැන් අපේ ලංකාවේ අධිකරණය පිළිබඳව යම් යම් මත ප්‍රකාශ කරනවානේ. මේක මේ අධිකරණයට 100%ක් දෙන්න ඕන කාරණාවක් නෙවෙයි. ඔයා දන්නවා අපේ ලංකාවේ චෝදනා පත්‍රයක් ගොනු කරන්න පුළුවන් තැන් තුනයි තියෙන. අල්ලස් කොමිසම, නීති දෙපාර්තමේන්තුව, නීති ප්‍රති දෙපාර්තමේන්තුව, අනිත් එක තමයි CID එක. ඒතර මේ දෙපාර්තමේන්තුවල ඉන්න මිනිස්සු කොයි විදිහටද තමුන්ගේ වැඩේ හරියට කරන්නේ? ඒ අනුව තමයි ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් බල්ලි ඉවර වෙලා තමුන්ගේ අතරේ ඩොකියුමන්ට් එක බලලා ගරු විනිසුරුතුමා
මැතිතුමාලා තීරණයකට එන්නේ. දැන් මේ පහුගිය දවස්වල වෙච්ච සිදුවීමාන මල්වාර නිවසි සිද්ධිය. එතනට ඇවිල්ලි ඉවර වෙලා සමහර සාකිකරුක මට කිසි අදාළත්වයක් නැහැ මන් දන්නේ නැහැ. එතකොට ඒ අල්ලස් කොමිසම දාපු ඒ යම් කිසි දෙපාර්තමේන්තුව සාකි ගුණ කිරීමේදී අත්‍යවශ්‍ය සාකිකරුවා නැතැල්ල දාලා මේ නිකන් පාර යන කට්ටිය එහෙම හොයාගෙන ඇවිල්ලා තමයි සාකි දුන්නේ. මේ නඩුව මේ වුණේම සාකිකරුවන්ගේ දුර්වලතා නිසා. දුර්වලතා හින්දානේ. ඒගොල්ලෝ කියන්නේ ජොන්ස්ටන් ගේ නඩුව. එහෙම මුළු රටම දන්නවා මේක මේ වැරද්දක් කියලා තිනා කියලා. ජොන්ස්ටන් ගේ නඩුවෙත් යන්නේ දොස් කර නිදහස් කරා. එතනදී ටෙක්නිකල් එරර් කියනවා. මොනවද තාක්ෂණයේ තාක්ෂණික වැරදි කියනවා. මේවා ඔක්කොම අපි ඒකින් තමයි කියන්නේ මේ අපි අධිකරණයට කලින් කතා කරන දේවල් තමයි මේ දෙපාර්තමේන්තුවේ මේ ආයතන තුන පිරිසිදු ආයතන තුනක් බවට පත් කරගන්න. ගොඩක් අය අහන කොහොමද මගේ කේස් එක මෙච්චර දුර දිගන්නේ? හේතුව තමයි පාර යන සියලුම සාකිකරුවන් 150කට වඩා සාකිකරුවන්ගේ සාකි අරගෙන ඒ තියෙන ස්ථානවලට ගිහිල්ලා ෆොටෝ අරන් සාකි අරගෙන පුදුම විදිහට සාක්කිතික ගුණ කරේ ශානියා බේසේක. එයාගේ දක්ෂතාවයේ මත තමයි මේ මේ කිසි කෙනෙක් රිංගල යන්න බැරි. එතන පොඩි හරි හිලක් තිබ්බනම් එහෙම ඒක හොයාගෙන මේගොල්ලෝ නම් නිදහස් වෙලා. මම ඒකයි කියන්නේ රෙස්පෙක්ටඩ් ඉතාමත් හොඳ නිලධාරීන් ඉන්නවා. අදටත් රටල ණය නැති මිනිස්සු ඉන්නවා. දෙතුන් දෙනෙක් හරි ඉන්නවා. ඒගොල්ලන් ඉන්න ගමන් ඒ වගේම පහුතරයක් මේ දේශපාලන උමනාවල් මත ඒ පත්වීම් ගත්ත ඒ උමනාවල් මත කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ හින්දා පළවෙනි අධිකරණය ගැන කතා කරන්න කලින් මොකද අධිකරණයේ ජජ්ට තියෙන්නේ තමුන්ට ලැබෙන සාක්කිතික අහලා ඒ සාක්ක යන ෆැක්ෂන් විගසම තීරණය දෙන එක. ගොඩක් ජජස් හේගෙන කරන්නේ අතන අර රාජකාරි හරියට වෙන්නේ නැතුව මෙතනට ආවන් පස්සේ ජජ්ට බැලලා වැඩන්නේ ගොඩක්. අන්න ඒකයි මම කියන්නේ මේ 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 අපේ සිද්ධියේදී මෙච්චර හිරවීමක් හිර වුණේද මින්ද සිල්වා ශානිය අබේසේකරගේ ඒ ඒ ඔහුගේ තියෙන දක්ෂතාවය මත. දැන් එළියේ මොන දැන් ඔකනේ දැන් එළියේ මොන මතය හැද්දෙන් එළිය ඇත්තටම එළියේ හැදුවනේ. ඒ කියන්නේ මම හොඳටම දන්නවා කියන්නේ මේ එහෙම මේ 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 රාජපක්ෂලාට මේවා දුමින්දට කඩ යන්නේවත් නැති අය කියන තැනට මීඩියා වලින් හැදුවා. මතක නැක වෙලාවක නඩුවේ එක වෙලාවක මීඩියා වල ඒගොල්ලෝගේ පැත්ත ලෝයා කිව්වේ විතරක් ගියා. ඒ දාලා මතයක් හැදුවා මේ මෙයාට වෙඩි වැදුනේ කලින් කියන්නේ ಭಾರತ මැරෙන්න කලින් මෙයාට වෙඩි වැදුණා. මේ ටික පෙන්න පෙන්න කියන්නේ ඇත්තටම නීතියේ තිබුණේ කාරණාව මෙයාගේ කණ්ඩායම විසින් කරන අපරාධය එක කල්ලියක්. ඒ කල්ලියේ නායකයා විදියට සහ මේ කල්ලිය උදේ ඉඳන් මේ මෙමෙ හැසිරලා තියෙනවා. ඒතොර ඒව නීතිය දැන් නැහැ නේ. අරගොල්ල හැදුවා අරක පදනම් කරගෙන මේ මෙයා නෙමේ වෙඩි තිබ්බේ ඇයි මෙයාට දනු. කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ තොලුවට යවුවා. හැබැයි එළියේ මොන මතය කියන්නේ ලොකු මීඩියා වලින් මොන මතය හැදුවා අර මේ කේස් එකේ කරුණු ටික තියෙනවා නම් ඒක ආය මොනවද සොල්ලන්න බෑ. සමහරවිට දැන් අපි එළියේ අපි හැමෝම දන්නවා වැරදි කියලා කේසස් තියෙනවා. ඇතුළට ගියාම එතන නැහැ බඩු. සමහරවිට ජජුත් දන්නවා ඇති මේක මෙහෙමයි වෙන්නේ නැත්තේ කියලා. නමුත් ජස්ට් ඒව එළියේ තියෙන ඒව කතාවල බත ඩිසිෂන් දෙන්න බෑ. එතකොට තමන් ඉස්සරහ තියෙන කේස් එක බලන්න ඕන. ඉතින් ඒක හරි. ඉතින් ඒක විමර්ශන නිලධාරීන් සහ අනික් පැත්තෙන් මං හිතන්නේ ඉතාම ඓතිහාසික තීන්දුවක් ඉදින් කොච්චර කරත් ලොකු තීන්දුවක් ඉදින් ලංකා ඉතිහාසයේ මේ ජනාධිපති කෙනෙක්ට අභියෝග වෙච්ච තීන්දුවන්නේ මේක මැති හරිනම් මෙයාට පාර්ලිමේන්තුව ඇතුලේ දෝෂ අභියෝගයක් ගේ. ඉතින් අපි කතා කරේ දිගටම මේ මේ පර්සනල්ම සහ පර්සනල් නෙමෙයි නමුත් රටේ දේශපාලනයට සම්බන්ධ කාරණා නිසා මම දැන් මේ වෙද්දි රටේ තියෙන තත්ත්ව ගැන කල්පනා කරත් එහෙම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් නොවන බව කියනවා. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිකම ඉන්න හැබැයි පේන විදිහට එයා කිසිම බලයකුත් නැහැ වගේ. මේ කියන්නේ ඇත්තටම කියන්නේ රාජපක්ෂ පවුල රකින්නම ඇරුණම වෙන කිසිද භූමිකාවක් නැහැ වගේ පේන්නේ. සහ අගමැති විදිහට පොඩි මුදල් ඒ විශේෂ බාර පොඩි කාරණා කිහිපයක් විතරයි. අඩුතරමේ 21 වෙනි සංශෝධනය කියන මූලික පොරොන්දුවවත් කරගන්න බැරුව ඉන්නේ. ඒකත් සංශෝධනය. ඒකත් කරලා ගේන්න හදන්නේ. එතකොට තනිකරම දැන් පොහොට්ටුවේ කතා වෙන පොහොට්ටුවේ කෙනෙක් ගේමු කියලා. ධම්මික පෙරලා දැන් පාර්ලිමේන්තුවට ගෙනලා තියෙන පේරු විදියට ධම්මික තමයි මේගොල්ලෝගේ ඊළඟ මේ මිනිස්සු ඉස්සරහට දැන් රාජපක්ෂ කෙනෙක් දාන්න බැරි නිසා ඊළඟ කාලේ හදන්න යන චරිතය. ඉතින් මේ අනාගතය දකින්නේ කොහොමද සහ මේක ඇතුලේ මේ රටට මොකක්ද වෙන්න යන්නේ කියන එක ගැන මොකද හිතන්නේ? මෙහෙම මේක කොයි වෙලාවක හරි පෙට්‍රල් පොලිමක හරි පිපිරෙනවා කියලා මට බයක් තියෙනවා. ඒ පිපිරීම මේ නම් වෙනදට වඩා ඉතාමත් දරුණු තත්යකටපත් වෙයි කියලා මට බයක් තියෙනවා. මොකද මේ දැන් බලන්න අපේ මිනිස්සු දා පැය 13ක් කරන් කපනකොට එළියට බැස්සා. බැහැලා උද්ඝෝෂ අරගලයෙන් පස්සේ ඇත්තටම කරන් කැපුවේ නැහනේ. එහෙනම් දැන් ආයෙ ඔන්න දැන් දෙකමාර. තව ටිකක් කලනකොට 4 5 වෙනවා. ආයෙ පරණ තත්ත්වෙට ආයෙම කැරකිලා එනවා. ඉතින් මම අහන්නේ පරණ තත්ත්වෙටම කැරකිලා බිල්ල මුලටම යනකම්ම ඉන්නවද?
නැත්තම් දැන් ඉඳන්ම පටන් ගන්න මේකට ප්‍රෙෂර් එක දෙනවද? මොකද රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ එතුමාට තියෙන ඒ අද්දකීම් හෝ යමක් ඒක කරන්න පුළුවන් දේ මේගොල්ලන් එක්ක කරන්න බෑ. ඒක දැන් පැහැදිලිවම එදා නියෝජ්‍ය කතානායකතුමියගේ සිද්ධියෙන් පෙන්නුනනේ. අනිත් එක තවදුරටත් රනිල් වික්‍රමසිංහව අපි කිව්වට යට යාළුවෝ ඉන්නවා කියලා පිටරට ඔයයි මමයි යාළුවෝ කියලා මේ ඔයා රටක ජනාධිපතිලා රටේ මිනිසුන්ගේ බදු මුදල් කඩාවැටෙන රාජ්‍යයකට දෙන්න මොකද්ද ඔයාට ඔයා මොකද රටේ මිනිසුන්ට කියන්නේ විශේෂයෙන් දැන් අගමැති කියන තනතුරට විශේෂ මේවෙකුත් නැහැ ජනාධිපති තීරණාත්මක තනතුර ඒකේ ඉන්නේ ගෝඨාභය නම් මුළු ලෝකෙම ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව හොඳ මතයක නැතිකොට රනිල් වික්‍රමසිංහ නෑයේ කිටියත් පිටරට ජනාධිපති වෙලා ඉන්න විදියක් නැහැ අපේ රටේ නෝ ගොන් වැඩ කරන්නේ මේ ග්‍රීසිය වගේ කඩාවැටෙන රටවලට කබ්‍රල් ගිල සල්ලි දුන්නොත් අපේ මිනිසු කටවන් හිටියට ඒ රටවල මිනිසු ගත් ප්‍රතිපත් විසුහානේ මොකක් වහනවා මොකක් මේ කරන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ වගේ තත්ත්වයක් තියෙනකොට කිසිසේත්ම අපිට ගොඩ යාමක් නැහැ. මට තියෙන බය වෙනමුකුත් නෙවෙයි. අපි ඉස්සරහලා තියෙන ගෙවල් වලට පැනලා රත්තරන් බඩු සල්ලි හොරකම් කරනවා කියන ඉදිරියේදී මිනිස්සු හොරකම් කරන්නේ කෑම බීම. අනේ බයයි මට තියෙන. මොකද දැන් මේ අවස්ථාවේ රට තියෙන තවමත් අපේ කටයුතු තාම තේරිලා නැහැ. රටේ ආහාර අර්බුදයක් තියෙනවා කියලා තාම. හොඳයි මේක ටිකක් එහාට එහාට යනකොට ඔය පේලි ගෙවල් වලට යනකොට ඔය එදා වේල හම්බ කරන් කන ගෙවල් වලට ගියාම ඔය ප්‍රශ්නේ තියෙනවා. තාම අපේ කටයුතු තාම මේක තේරුම් ගන්න නැහැ. ඉතින් ඒ නිසා ඒක මර හොඳටම මේ ආහාර අර්බුද ගැන තේරුනේ මේ ළමා නිවාස වලට යන්න ගත්තම. තනිකර ඩොනේෂන් මත ජීවත් වෙන කට්ටියන් ඉතින් ඉන්නේ ළමා නිවාස. මම මේ ළඟදී එකතරා හොස්පිටල් එකකට ගියා වෙනදට පුංචි දරුවෝ ඉන්න ළමා වාට්ටුවට හැමදාම වෙනදට කෑම විලකට බිත්තරයක් දෙන හොස්පිටල් එකේ සතියට එක බිත්තරයක් දෙන්නේ. ඒතොර එහෙම තත්ත්වයකට දැන් මෙන්න රට යනවා දැන් ටික ටික. ඒතොර එහෙම තත්ත්වයක් තියෙන වෙලාවක මේක නිවුස් වල ගියේ නෑ. මේ මම පෞද්ගලික දන්න සිද්ධියක් තියෙනවා. සිද්ධි දෙක තුනක්ම තියෙනවා. හැබැයි නිවුස් වලට දාලා නැති හේතුවත් මිනිසු මේක මේ 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 ඉදිරියේදී උදාහරණයක් ඉදිරිය ගනී කියලා ඉදසුලක් ඉදිරිය ගනින් දිගටම කරයි කියලා එක පුද්ගලයෙක් එක්තරා සුපර් මාකට් එකකින් බරු ටික අරගෙන එළියට යනකොට බයික් එකකින් අරන් බරු ටික අරන් ගිහිල්ලා මේ කෑම පැහැරගෙන ගිහිල්ලා බඩු බෑග් එක අර මම ඒක ප්‍රසිද්ධ සුපර් මාකට් එකකින් මෙයා බරු ටික අරගෙන ආල් ටිකයි පොල් ටිකයි ඔමනික අරන් එනවා බයික් එකකින් දෙන්නෙක් ඇවිල්ලා ඒක අරගෙන යනවා මේක එක තැනක නෙවෙයි තැන් තුනක. මම එක්තරා ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් ව නිවුස් එකේ ඒගොල්ලන්ට ආවා. ඒගොල්ලෝ නිවුස් එක එළියට දැම්මේ නැහැ. මොකද මිනිස්සු මේක ප්‍රැක්ටිස් කරන්නේ අතට. ඉතින් මෙහෙම තත්ත්වයක් ඉස්සරහට එන නිසා තරිඳු අපේ මිනිසු දැන් 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 විනෝද වුණා ඇති. මේ අරගලයේ මිනිසුන්ට බැන බැන හිටියා ඇති. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා දවස් 40 දැන් 4ක් වෙනවා. මේ දවස් 44ට එයා පොරොන්දු වෙච්ච එකක්වත් එයාට ජපානයේ ආලුවේ කිව්වා ඩොලර් ඕන වෙලාවක එනවා කිව්වා එහෙම දෙන්නේ නැහැ. ඒක අපේ මිනිසු තේරුම් ගන්න ඕනේ. මේ අස්ථාවර රටකට කිසිම කෙනෙක් උදව් කරන්නේ නැහැ. ඒතර රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් ඔන්න මන් දැක්කා මොකද්ද පෙට්‍රල් නැවක් ඔන්න තාම මගලු කාන්චන මන් දැක්කා කියනවා තාම ඒක බා ගන්න බැරි වෙලා තියෙනවා. දැන් ප්‍රමාද ගාස්තුත් එකතු වෙනවා. ඉතින් එතකොට ඔය වගේ තත්ත්වයක් තියෙන අවස්ථාවක මේක ගොඩ ගැනීමට කිසිම හැකියාවක් නැහැ. අපි කියන්නේ මුළු රටම කියන්නේ හැම පක්ෂයකම හොඳ මිනිස්සු ඉන්නවා. හොඳ උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. යමක් කරන්න බලා රාජතාන්ත්‍රිකව අඳුරන අය ඉන්නවා. දැන් වෙන මොකුත් ඕනේ නැහැ. මේ මේ රටේ කොච්චර මේ අර්බුදය උඩ දුරද කියලා කියනවා නම් එක මිනිහෙක් නැහෙනස් අරාබිකරේ රටක් එක කතා කරන්න මිනිහෙක්. ඔව්. හර්ෂ කිව්වා හොඳ හර්ෂගේ කතාවක කියනවා හර්ෂ අර මේ සෞදි මම කියන්නේ සෞදි වල පාලකයෝන්ගේ වෙන දරුණු කියන්නේ ජර්නලිස්ට්ලා විදියට අපිට අපිට දරුණු ප්‍රශ්න තියෙනවා ජර්නලිස්ට්ලා මරපු විදිය ගැන එහෙම. නමුත් සෞදියත් එක්ක කතා කරන්න යන්නේ මාල්දිවේනේ හිටපු ජනාධිපතිවරණ යවන්නේ. රෙසිටින්ග් එක තමයි අපේ රටේ මේ ආණ්ඩුවට එහෙම නියෝජිතයෙක්වත් නැත්තම්. හරිද? ඉතින් ඒ හින්දා මම කියනවා අපේ මුස්ලිම් නායකයෝ ඉන්නවා පක්ෂවල. දෙමළ නායකයෝ ඉන්නවා. TN එකේ හොඳ දක්ෂයෝ ඉන්නවා. SJB එකේ දක්ෂයෝ ඉන්නවා. ඔය කට්ටිය එක්කව කරන සර්වපාක්ෂික ආණ්ඩුවට යන්න ඕනේ කියලා මම ඉන්නේ. ඊට පස්සේ ඒක ටික කාලයක් ගිහිල්ලා ඉවරලා ඔය දැන් 225 එපා එපා ගා කෑ ගන්න හැම කෙනාටම chance එකක් දෙන්න ඕනේ. තමුන් කැමති 225 කෙනා තෝරලා යවන්න. හැබැයි එතකොටත් අර පරණ කට්ටියම තෝරලා ගියොත් එහෙම ඉතින් blame එක එන්න ඕනේ මිනිසුන්ටමයි. ඒ හින්දා ඊට පස්සේ මාස 6ද 7ද 8ද අපි මේක අවසාන කරන්න ලං වෙද්දී කරන්ට් එක ගියා වගේ තමයි කන්ටිනියු කරලා කරේවිද ඔව් ඉතින් දැන් මට ඉතින් අවසානේ කියන්න තියෙන්නේ මේක අරුබුදයකට තවත් මිනිමතින් රට මේ අවසානේ දක්වා යන එක නවත්ත ගන්න නම්
api api itu ituru lalu ini kemudian api langka minisu api andurannya manusia kamu dia minisu vidya katya kiri nih inda metienya sampat vidya kami wisata aja tek api itu apa yang pula puluan nang ada tunggulam hundar kanan api itu atirikti atiru nang api itu amak kamak kerana puluan nang tawa allah bu geval lalu minisu kanan itu inno nang geval dekat tuh nang kari balagan vidya sanskruti agar itu tikka kala kerana gain none ilang itu me desa pan nih kawasan sarapaksi kan dua kali gila ilang itu Mahamati warna gila rata minisu itu awasta wad dino nikel dan mama hitan ne tamun te awasnya kena tuh orang kan ne itu inge aturan tuh gota beraja paksa ya kira ne fail ne tu fail bela ya ne gitu pasun ne pasun ne itu inge diri aurud dekat me tawa tawa taga itu ya ne inda itu mat kalpana kali bola tamungge niwasa israr ne watat katia genna kan ne tuh madu pasca itu ne kebei kira sih arah kami podi kain ne tuh bed karena tuh memu outna mau bola dekeng udah si anda tuh tawa orang dan kilo tuh paukilo orang dan ne terus merata minisu tewa ke biar tuh tawa kalat dino ri kilo terus me minisungge Mereka gota beraja paksa ke lamai pitratan ini. Mereka lamai ekpat mandan ya kian nadda kira mereka agi nego. Leli hem mereka kolonna abe ekkene. Api langgim master kerupu Paul. Bane egolan dat tekkar minisu ene illa ni. Mereka honda Paul ake egolan. Mereka honda pedagat mereka lawyers la denny kamra amai tatai. Tapi minisu dat tekkar mereka ini mereka waha gan ini. Mereka rata mereka na minasa na patkaran ini netu. Aing mela Sally tiba na ilang protest tekeran nih, gila putar ada, tato agenda agenda gila. Agenda kan? Kamu kali ya campaign ya kerumuh kiuwa, langka ya, manusia mau rupiah paha paha ikut gula la kete ikut, me ada tiket te karan deh, nama kali campaign kagak, kagak eh me kagak. Ting mandarane meka api awasan wenne kohoma hari weradi tenaking awasan nokara. Mae namwenda wage siddhi ekata wada barapatlata giyapu siddhi king awasan nokara. Janatawa tikak nivendat to ne hebai nivena gamam aragane nawattan hodane satankami kalayak hari me duradiga apita yanna puluwan une aragale hindanne eken me egollo eken me tika hari karana tanata egollo bittira hethune aragale nisa eter egollo hem welama comfortable wenna taramata eken me egollo me minis wenne weda karanna hithanne ne aragale iwarai den api weda karumu wage hithanne Aku mau ngarang kalau kerana aku apa itu ada kerana orang lagi kira sama hitan ni tu. Ini sa, mak itu nama minis waktu itu, nama me hari thank you kerana kata kerana. Mak pegangan kata kerana. Hari thank you. Hari. Bagus tu.